এবং শুভ সন্ধ্যা। ওকে বা আইবুগান স্যার। ওইগুলো আমি প্রয়াগ কর গান লাগাতে মানে মে কথা করনা দেব সটহান করলা ইলঙ্গ দবসে বেদ্দি রচনাওয়া ক্লিয়ারনট ওনে দেন পাওগী দবসে আপি কথা করপু রচনাওয়া মে তমাই দেন্নেক ইতর বগে তমাই লিয়েলা দিপি আপি দেন মেহেমাই দেব রচনা লিয়েলা হেম একক্ম তমাল লঙ্গ তিয়া গান্ন විනාඩි 15ක් විතර වගේ අරගෙන අපි මේ රචනා මාතෘකාව ඉක්මනින් කතා කරලා අපි පාඩමට යමු. මොකද දන්නව රචනාව කියලා කියන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් විභාගෙදී ලකුණු 25ක් ලැබෙන ප්‍රශ්න පත්‍රය තුල තියෙන වැඩියෙන්ම ලකුණු ලැබෙන තනි ප්‍රශ්නය තමයි රචනාව. ඒ නිසාම හැමදාම කියනවා මේ රචනාවට අපි විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕන. රචනාවට සූදානම් වෙනවා කියලා කියන්නේ රචනා ලියන්න ඕන. එතකොට රචනා ලියන රචනා ලිවීම මගින් පමණයි හොඳ රචනාවකට අවශ්‍ය කරන කරුණු අපිට විභාගෙදී පවා හොඳින් මතක් වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න තව කාරණාවක් තියෙනවා මේ අපි ලියන රචනා මාතෘකා ඒ විදියටම විභාගෙට ලැබුණා. දැන් අපි දැන් මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මේ රචනා මාතෘකාව බලශක්ති කියන එක මත සම්බන්ධයි. ඒතර එක ශේත්‍රයක් එක ත්‍රී ඒ සම්බන්ධයෙන් අපි ඒ ඊට අදාළව තව මාතෘකා තුන හතරක් කතා කරාම ඒ සම්බන්ධයෙන් ඕනම ප්‍රශ්නකට විභාගෙදී ඕනෑම රචනාවකට ලකුණු ලිය මේ ඕනෑම රචනාවකට පිළිතුරු ලියලා ලකුණු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ තව එක ශේෂ්ඨයක් තමයි අපි කතා කරන්න හදන්නේ. ඒතර මේ කියන කාරණා සටහන් කරගන්නට ඕන අටහන් කරගෙන අපි කොහොමද රචනාවකට හොඳ ලකුණක් ගන්න කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒ වගේම මෙතන මම පොඩි මතක් කිරීමක් කරනවා අපි අද මාතෘකාව තමයි රචනා මාතෘකාව තමයි මේ තුනෙන් එකක්. මේ තියෙන රචනා මාතෘකාව තුනෙන් එකක්. ඒ කියන්නේ තුනම එකයි. පස්සේ විසෙන්තර කුෂිකර්මාන්තේ එහෙම නැත්නම් කාබලික පොරභාවිතේ කුෂිකර්මාන්තේ නම් වුණු නැත්නම් පරිසර සංරක්ෂණ නැඹුරු කුෂිකර්මාන්තයක්. මේ මාතෘකාව තුනෙන් එකක් තමයි මාතෘකාවෙන්. දැන් ඔබට විභාගෙදී මාතෘකාව ලැබෙන්නේ නැහැනේ. ඔබ ඒක දන්නවා. 10 11 විශේෂයෙන්ම අපිට විභාගෙදී රචනා මාතෘකාවක් ලැබෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ මෙන්න මෙවැනි ඡේදයක්. අපිට පේනවා මෙන්න මේ තියෙන මෙන්න මේ වැනි ඡේදයක් තමයි ලැබෙන්නේ. මේ වගේ මෙන්න මේ වගේ ඡේදයක් තමයි ඔබට ලැබෙන්නේ. මේ වගේ ඡේදයක් ලැබෙන්නේ. එතකොට මෙන්න මෙහෙම ලැබෙන ඡේදය මේ වගේ ලැබෙන ඡේදය. ඒ කියන්නේ තියෙන්නේ වස විසිතර කුෂිකර්මාන්තයක් මෙරට ස්ථාපණය කරමින් පවතී. මේ කාලින මාතෘකාව මේ කාලින මාතෘකාව මීට පෙර විභාගයකට ආපු මාතෘකාවක් හදලා තමයි මම මේ ඡේදය ගත්තේ. එතකොට මේක කාලින මාතෘකාවක් ඔබ දන්නවා සාමාන්‍ය විභාගෙදී සාමාන්‍ය පෙළ විභාගෙදී රචනාව ගොඩනැගෙන්නේ ඔගොල්ලෝ 10 වසරේත් 11 වසරේත් සිටිය අවුරුදු දෙක ඇතුළත සිදුවෙච්ච කාලින සිදුවීම් ආශ්‍රයෙන්. කියන්නේ රචනා තුනක් හතරක් ලැබෙනවා මෙවැනි ඡේද හතරක් ලැබෙනවා හතරෙන් එකකට උත්තර ලියන්න ඒ හතරෙන් තුනක් ව අනිවාර්යම වචනා මාතෘකා තුනක් ඔබට අදාළ කාලීන මාතෘකා බවට පත් වෙනවා. ඒක පළවෙනි කාරණා. ඒතකොට අපි රචනා ලියනකොට වැඩි ඩක් වැඩි අවස්ථාවක් හිමි කරගන්නකොට කාලීන මාතෘකා වලට. කාලීන මාතෘකා වලට. එතකොට ඒ කාලීන මාතෘකාවට අදාළ අපි පොඩි උරුවීමක් වෙනවා. අපි මොන ශේෂ්ඨද අපි මේකට උත්තර ලියන්න කියන එක තව ටික කාලෙකින් අපිට පුළුවන් තීරණය කරන්න. දැනට අපි ඉච්චර තීරණයකට යන්න ඕනේ නැහැ. අපි මේ ලකුණු 25 ගන්නනේ අපි try එක දෙන්නේ. මම මීට කලින් කතා කළා මේ ලකුණු 25 ගන්න. මේ ලකුණු 25න් 22ක් තමයි අපිට උඩරිම තැනකට ගන්න පුළුවන්. 22න් 25න් 22න් එහා යන්න නම් සුවිශේෂ හැකියාවක් තියෙන රචනාවක මේ රචනාවක් ලියන්න සුවිශේෂ හැකියාවක්. හේතු මම උඹලට කලින් කියලා දෙන්න. ඒතකොට මේ රචනාවට ලකුණු 25න් කීයද කියලා නෙවෙයි දෙන්නේ. 25න් දෙන්නේ අවසාන. ඒතකොට ලකුණු 12න් කීයද 8න් කීයද 5න් කීයද කියලා ඔය ටික තියෙනවා මගේ ටික විස්තර කරන ඉස්සරහදී. ඉතින් අන්න අපේ රචනා මාතෘකාව තමයි මෙන්න මේ වස විසෙන්තර කුෂිකර්මාන්තේ එහෙම නැත්නම් කාබලික පොරභාවිතේ කුෂිකර්මාන්තේ නම් වු මෙහෙම නැත්නම් පරිසර සංරක්ෂණ ලැබුරු කුෂිකර්මාන්තය. දැන් මම හදු මාතෘකා තුනක් මේ තියෙන්නේ. මේ මාතෘකා තුන මම ඔයගොල්ලන්ට හැදුවේ මේ මාතෘකා තුන මම නිර්මාණය කළේ මෙන්න මේ ඡේද තුන ආශ්‍රයෙන්. මෙන්න මේ ඡේද තුන මේ මෙන්න මේ ඡේදය ආශ්‍රයෙන් තමයි මාතෘකා තුන නිර්මාණය කරේ. මේ ඡේදය ආශ්‍රයෙන් මේ හැම කාරණාවක්ම ලියන්න අවශ්‍ය නැහැ.
හැබැයි මේ මම්ම ඔගොල්ලෝ රචනාවට අවශ්‍ය කරුණු ටිකක් නෙමෙයි දෙන්නේ. මට මේක යොමු කරන්නත් පුළුවන් අපි නම් මේ මේ අදාළ කාරණා ටික මේ එන්නෝන කාරණා ටික මේ සයිස් ටික PDF කරලා මට පුළුවන් ඕන අපේ මේ අපේ මේ ගෲප් එකට යොමු කරන්න. හැබැයි මම හිතනවා මේ මේවා ලියාගන්න එක තමයි වඩා හොඳ. හේතුව තමයි ලිවීම කියන එක සිංහල විශේෂ ප්‍රධාන කාර්යභාරයක්. प्रधान प्रमाण कपी मम समाट अलुत्वचन अलुदेवल रचना එතකොට මේ මේ ටික එකතු කරනවා තමයි 25. එතකොට 25 කීයද කියලා දෙන්නේ අවසාන වශයෙන් දෙන්න කලින් මෙතන ලකුණු ටිකක් දීලා. කලින් දෙනවා ලකුණු ටික. මෙන්න මේ ටික තමයි ගන්න. මේ ටික එකතු කරනවා 25 කීයද කියලා. එසා අපි හිතමු 12න් 11යි 8න් 7යි 5න් 4යි ආවත් ලකුණු මම එකක් කිව්ව උඩින්ම ගන්න පුළුවන් 22යි. 22කින් එහා යන්න තමයි අපි මේ try එක දෙන්නේ. يعني මේක ටිකක් අමාරු. 22කින් එහා යන එක අමාරු. 22කින් එහා යනවා කියලා ගන්නේ 1 1 සේස් එකට ලකුණු 100න් 100ම ගන්න බෑ. ලකුණු 100න් 100 ගන්නවා. දැන් අපි උදාහරණයක් හිතගමු පළවෙනි කොටස තියෙන්නේ ලකුණු 12. ඒ ලකුණු 12 කියන්නේ මොකද්ද කියලා අපි මෙතන ඔයගොල්ලෝ මම පෙන්වන ලකුණු 12 කියන්නේ මොකද්ද කියලා මේ තියෙන මෙතන ලකුණු දෙන්න විදිහ සාරවත් භාවයේ මාත්‍රිකා ඇතුළේ ලකුණු sorry සංවිධානාත්මක නිර්මාණ භාවයේ ලකුණු 12 මේ තියෙන ලකුණු 12. මේ ලකුණු 12 ගන්න ලීසි නේ. 12න් 12 ගන්න බෑ. ඒ කියන්නේ 12න් කීයද කියලා වෙනවද දෙනවද? ඊළඟ සාරවත් භාවයේ ඇතුළේ ලකුණු 8ක් දෙනවා. ඒක 8න් 8ම ගන්න ලීසි නේ. 8න් 8 ගන්න අමාරුයි. 8න් 8 ගන්නවා කියලා අපි 100 100ක් සුද්දයි කියන එක. අපි හිතමු 7මාරක් ගත්ත කියලා. ඒත් අපිට 23මාරක් විතර තමයි ගන්න. ඒ නිසා මම මේ කියන්නේ මේ 25න් කීයද කියන එක නෙවෙයි අපි මෙතන බලන්න ඕන. අපි එක එක සෙක්ෂන් වලට එක එක කොටස් වලට වෙන වෙනම ලකුණු ටික අරගෙන හොඳ රචනාවක් ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි මෙතන අපගේ අවධානය. ඒ නිසා රචනාව කියලා කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න සිංහල විෂයේ ප්‍රධානතම මාතෘකාවක් ප්‍රධානතම ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අපි අවතක් සිරු කරන්න හෝ විභාගෙට ගිහිල්ලා ලියනවා කියලා හිතන් ඉන්න හෝ ඉන්න හොඳ නෑ. මොකද අපි මේකෙන් ගන්න ලකුණු ප්‍රමාණය. මේකෙන් ගන්න මේක අවම අපි ලකුණු 20ක්වත් ගන්න ඕන. 20ක්වත් ගන්න ඕන. 18කට යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ගොඩාක් අය 18 ඉන්න උතර එක. අපි මේ 18න් එහාට යන එක තමයි හදාගන්න ඕනේ. ඒක නිසා මම කියන්නේ ලකුණු 18න් එහාට යන්න නම් ලකුණු 17ක් මේ ලකුණු 18 ගන්න ලේසි. 18 ඔබ ඉන්නවා දැන්. 18න් එහාට යන්න මහන්සි වෙන්න ඕනේ. ඒ 18න් එහා ගන්න දශමේ 1 දශමයක් වුණත් ඒක නිකම්මනින් ගන්න බෑ අපිට. ලේසින් ගන්න බෑ. ඒකට යක් මහන්සිලා ගන්න. ඒක නිසා රචනාවට අපි වැඩි අවස්ථාවක් දීලා රචනාවට හුරු වෙලා රචනා ලියලා දැන් අපේ දරුවෝ කීප දෙනා රචනා ලියලා යොමු කරලා තිබ්බා. මේ රචනා ලියම් හැම එකක්ම ඔගොල්ලෝ ගාව සුරක්ෂිතව තියාගන්න අපි ඉස්සරහ යමුනවා. රචනා ටික කොහොමද කියලා බලමු. ඒ නිසා හැම කෙනෙක්ම රචනා ලියනවා තමලගෙන් තියාගන්න ඕන. ආරක්ෂාකාරීව තියාගන්න. කවදාහරි ප්‍රයෝජනවත් විභාගය ගන්න කලින් ඔබට ඒක ගත්තාම ඔබ ලියපු රචනාවක් නම් ඔබේ රචනාව ලිව්වෙන් පස්සේ ඔබට බොහෝ කාරණා මනසට එනවා. මම සස්පෙල ලියද්දි මම රචනා විභාගයට කලින්ම රචනා කීපයක් ලියලා තිබ්බා. ඒ රචනා කීපෙන් තුනක කරුණු ලියන්නවා. ඒ කියන්නේ මේ මම කියන්නේ මේ මාතෘකාව රිජුම විභාගයට එනවා කියලා නෙමෙයි. මේකත් මේ වයින්ුත් ලියන්න පුළුවන් ඒ මාතෘකාවට. මේ තව ලියුම් එකේ එක මාතෘකාවකට දෙක උත්තර ලියලා රචනා ලියලා විභාගෙදි හොඳ රචනාවක් ලියගන්න බෑ. රචනාව 10ක්වත් අපි සූදානම් කරගන්න නිසා රචනාවට වැඩි ඉඩක් දීලා අපි රචනාවට අදාළ කරුණු ටිකක් එකතු කළා. මේ කරුණු එකතු කිරීමෙන් අපේ බොහෝ දේවල් සංවර්ධනය වෙනවා. විශේෂයෙන්ම අපි දැනුම සංවර්ධනය වෙනවා.
දැනුම හරිද දැනුම අපි වැඩි කර ගන්නවා මේ රචනාලිය තුළ සයි දැනුම කියන එක අපි ඉස්සරහට ගෙනියන්න ඕන කාරණා පාඩපත් දෙනවා ගත්තු දැනුම ලේඛනගත කරාම අපිට මතකින් ප්‍රමාණය වැඩි වෙනවා ඒ නිසා අපි ඉක්මන් කරලා අදාළ කාරණා වලට යම්ම මේ අනවශ්‍ය දේවල් කතා කරන්න නැහැ මේ වෙලාවේ හැබැයි එක කාරණාවකට ඔබගේ අවධානය යොමු කරනවා මේ රචනා ලියනකොට මතක තියාගන්න ඔයගොල්ලෝ දෙනවනේ ඡේදයක් බලන්න මේ තියෙන රචනා ලියනකොට ඔයගොල්ලෝ දෙනවා පොඩි ඡේදයක් ওই ඡේදය දෙන්නේ ඔයගොල්ලන්ට මාතෘකාවක් හදාගන්න කියලා හිතනවනම් ඒක වැරදි මාතෘකාවක් හදාගන්න නෙවෙයි රචනා සඳහා ව්‍යුහගත ඡේදයක් දෙන්නේ මාතෘකාවක් හදාගන්න නිසා විතරක් නෙවෙයි ඒ ව්‍යුහගත ඡේදයේ තියෙනවා රචනාවේ සැකිල්ල ඒක නිසා ඔබට දෙන ලද ඡේදය ඔබට දෙන ලද ඡේදය මේ තියෙන ඡේදය මෙවැනි ඡේදයක් ඔබට ලැබෙන්නේ මෙන්න මේ ඔබට දෙන ලද ඡේදය මතක තියාගන්න කරුණු දෙකක් තුනක් මේ මත පදනම් වෙනවා එකක් තමයි අපිට මේකෙන් පුළුවන් මාතෘකාවක් හදාගන්න මම කලින් කතා කළා අපිට මේ ඡේදයෙන් පුළුවන් ඊළඟ එක එක මාතෘකාවක් හදාගන්න පුළුවන් මාතෘකාවක් කියන්නේ එකක් කරන්න කියලා මාතෘකාව අපි සාමාන්‍ය බගලට යෝජනා කරලා දිනවා මීට කලින් රචනාවක මාතෘකාව ඡේදයක් ආශ්‍රයෙන් හදාගන්න දුන්නොත් එහෙම අපි රචනාවේ මාතෘකාව රචනාව ලියලිවරලා තමයි හදන්න ඕනේ කියලා ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් හරිද අපි මෙන්න මේ දෙන ඡේදය භාවිතා කරලා ව්‍යුහගත ඡේදය භාවිතා කරලා අපි හදාගන්නවා හැබැයි මාතෘකාව වෙනුවට රචනා සැකිල්ල මොකද රචනා සැකිල්ලට අවශ්‍ය කරන මග පෙන්වීම තමයි මෙන්න මේ ඡේදය තුල තියෙන්නේ වාස විසෙන්තර කුෂි කර්මාන්තයක් වල ස්ථාපනය කරමින් පවතී කියන මේ ඡේදයේ තියෙන රචනා සැකිල්ලට අවශ්‍ය කරන මග පෙන්වීම ඔබ මේම ඔබ කුෂි වාස විසෙන්තර කුෂි කර්මාන්තය සම්බන්ධයෙන් ඔබට නොයෙකුත් අදහස් ඇති වචන 2000ක් ලියන්න පුළුවන් ඇති හැබැයි විභාගෙදී අපෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගෙදී අපිට දෙනවා මග පෙන්වීමක් මෙන්න මේවට අදාළව විතරයි බුත්‍ර ලියන්න. ඒ මග පෙන්වීම දෙන්නේ මොතනද? මග පෙන්වීම තියෙන්නේ දෙලද ඡේදේ. ඒක නිසා හොඳට මතක තියාගන්න රචනාව ලියන්න කලින් රචනා මාතෘකාව ලියන එක විතරම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒක එච්චර සාර්ථක නෑ. අපි ඒකට කරන්න ඕන රචනා සැකිල්ල හදන්න. ඒ නිසා රචනා සැකිල්ල හදන්න ඕන මෙන්න මේ මත පදනම් වෙලා. මේ දිනේ වාස විසෙන්තර කුෂි කර්මාන්තයක් කියන මෙන්න මේ ඡේදේ මත පදනම්. මෙවැනි ඡේදයක් දෙන්න. දුන්නාම ඒ ආසෙන් අපි හදාගන්න රචනා සැකිල්ල. ඒ ආසෙන් රචනා සැකිල්ල හැදුවා කියලා කියන්නේ මෙතන අපි බලන්නකෝ මේ බලන්න වාස විසෙන්තර කුෂි කර්මාන්තයක් මෙතන ස්ථාපනය කරමින් පවතී. කුෂි කර්මාන්තේ යන. ඊළඟට වාස විසෙන්තර කුෂි කර්මාන්තයක් කියන්නේ මොකක්ද? ඒ වගේ රචනා සැකිල්ලට අවශ්‍ය කරුණු කීපයක් මෙතනින් අපි උටලා ගන්නවා. ඊළඟට රසායනික පොහොර කාබනික පොහොර රසායනික පොහොර වලට කාබනික පොහොර භාවිතා කරනවා ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ වෙනම ඡේදයක් ගන්න රචනා සැකිල්ල තියෙන කාරණාවක් ඇතුළත් කරනවා. ඊළඟට කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම උදෙසා රුක් රෝපණය වැදගත්ේ. මොකද ශාක අවශ්‍යයි කාබනික පොහොර වල ශාක ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ඒකේ වැදගත්කමත් එක්ක රුක් රෝපණයත් එක්ක ඇති වෙන වෙනත් වෙනත් සාධක වෙනත් වාසහක දේවල් තව ඡේදයකට ගන්නවා. නැත්නම් තව ඡේදයක අපිට පුළුවන් කාබනික පොහොර නිෂ්පාදනය කරන රුක් රෝපණය වැදගත්කම්. ඊළඟට ඊළඟට මේ ඒකට අපිට පුළුවන් මම වඩ මේ ඒකෙන් මොකද වෙන්නේ? පරිසර සංරක්ෂණික උත්නය කියලා ලියන්න පුළුවන්. දැන් ওই කාරණා දෙකට වෙනම ඡේදයක් අපි ගන්නවා. ඊළඟ බලන්නකෝ ගැටළු ආම කරගමනින් කාබනික කුෂිකර්මාන්තය නොමෙව. අපි ගැටළු සාකච්ඡා කාබනික කුෂිකර්මාන්තය නේ මෙතන නේද කාබනික වගාව කියලා. ඒ කාබනික වගාවට අදාළව තියෙන ගැටළු වෙනම සාකච්ඡා කරන්නකෝ. ඒක මම කියන්න හදන්නේ මෙහෙම ව්‍යුහගත ඡේදයක් ලැබුණා. මේ ව්‍යුහගත ඡේදයේ තියෙන සෑම වාක්‍යයකටම ඔබ රචනා සැකිල්ලේ කරුණක් ඇතුළත් කරන්නට ඕන. මේ සෑම වාක්‍යයකටම සැකිල්ල තුළ රචනා සැකිල්ලට කරුණක් එකතු කර ගන්නට ඕන. ඒතර මේවා විතරක් නෙවෙයි රචනා සැකිල්ලේ කරුණු බාටපත් වෙන්නේ. මේ වෙලෙන් තව උපරිම ප්‍රමාණය ගන්න ඕන. මේ ඡේදයේ තියෙන හැම කාරණාවකින්ම උත්සාහ කරන්න ඕන රචනා සැකිල්ලට කරුණු එකතු කරන්න. රචනා සැකිල්ල ගොඩනගා ගන්න. ඊට අමතරව අපිට පුළුවන් රචනා සැකිල්ලට ඊට වඩා ඔබ තව හිතන මේට ගැළපෙන මේට අනුයාතය හිතන යම් යම් කාරණා මත පදනම් වෙත් තවත් කරුණු කීපයක් තුල රචනා සැකිල්ල නිසා රචනා සැකිල්ල හැදීමේදී නිර්මාණය කිරීමේදී දින ලද ව්‍යුහගත ඡේදය පදනම් කරගත යුතුමයි එසේ නොවුවහොත් විභාගෙදී ඔබට දීලා තියෙන ව්‍යුහගත රචනා ව්‍යුහගත ඡේදයෙන් පරිබාහිර රචනා සැකිල්ලක් හදලා විභාගෙට උත්තර ලියන්න ගියොත් ඔබෙන් අහපු ප්‍රශ්න නෙවෙයි ඔබ උත්තර ලියලා තියෙන්නේ ඔබට කුෂි වාස විසෙන්තර කුෂි කර්මාන්තය ගැන විවිධ අදහස් ඇති. හැබැයි මොන අදහස් තිබුණත් ඒ හැම අදහසක්ම මෙන්න මේ අපිට දෙන ඡේදයෙන් අහලා දෙන ප්‍රශ්න වලට ගැළපෙනවා නම් පමණයි
ලියන්නට නිසා දෙල්ලත ඡේදය මත පදනම් වීම විභාගයේදී පිළිතුරු ලිවීම අත්‍යවශ්‍ය කාරණාවක් බව අනිවාර්යයෙන්ම මතකයේ තියාගන්නටම අවශ්‍යයි. හරිද? ඔන්න ඔබ තමයි පළවෙනි කාරණා. ඒ කියන්නේ මම මේ කියන්නේ මේක දැන් අපි කතා කරගේ පළවෙනිම කාරණාව මොකක්ද? දෙන ලද ව්‍යුගත ඡේදය අතිශය වැදගත්. මොකක් නිසාද? ඒ ඡේදයෙන් තමයි අපිට මඟ පෙන්වීම කරන්න රචනාවේ තියෙනවා. ඒ ඡේදය තුලින් අපිට පුළුවන් අපිට දෙන ඡේදයේ රචනා සැකිල්ල සැකසීම දා දෙන ඡේදයෙන් අපිට පුළුවන් රචනා විචේද කරන තීරණය කරන්න. ව්‍යුගේ නිසා රචනා විචේද කොච්චර ලියනවද? මේ ඡේද මොනවද පදනම් කරන්නේ කියලා කාරණා සියල්ලම පදනම් බඩපත් වෙන්නේ ඔබට දෙන්නේ. ඒ නිසා මේක මත පදනම් වෙලා දින ලද ව්‍යුගත ඡේදය මත පදනම් වෙලා එකට ඔබ කරන්නට ඕන රචනා සැකිල්ලක් හදන්න. ඒසයි කමාරුනේ. එහෙම නැතු මේක කියලා ඉවරලා මේකට තව රචනා සැකිල්ලක් හදනවා කියලා වෙනම කල්පනා කරලා රචනා සැකිල්ලක් හදන්න කිව්වොත් ඒකත් අසාර්ථකයි. ඒසා රචනා සැකිල්ල හැදීම තමයි පළවෙනි කාරණාව විභාගෙදී රචනාවක් ලියමින් ඔබ වෙන්න ගන්න. ඒතකොට දින ලද ඡේදය මත පදනම් වෙලා තමයි ඒ සැකිල්ල හදන්නට ඕන. ඒ සැකිල්ල හදලා ඉවරලා ඒ සැකිල්ල මත පදනම් වෙලා රචනාව ලියලා ඒ සැකිල්ල මත පදනම් වෙලා රචනා සැකිල්ල මත පදනම් වෙලා දැන් අපිට තේරෙනවා රචනා සැකිල්ල හදලා මාරුනේ දෙලලා ඡේදෙන්නේ හදන්නේ ඊට අමතර ඕන තව කරුණක් සැකිල්ලේ තවත් කරුණක් විතර ඒක තේරුම් ගන්න පුළුවන් පරිබාහිරව ගැලපෙන්නේ හැබැයි ඡේදයේ දැන් අපිට දෙන ව්‍යුගත ඡේදයෙන් පරිබාහිරව ඒක තේරුම් ගන්න ඕන අරකට මූලික ස්ථානේ දින ඊට පස්සේ අපි මම ඔයගලට යෝජනා කරලා තියෙන මේක කරේ පුළුවන් රචනාවේ මාතෘකාව අවසානයේ හදන රචනාවලිය ඉවරලා හදන්න ඊළඟට රචනාවලිය ඉවරලා මාතෘකාව හදනකොට එක මාතෘකාවක් හදන්න එපා මාතෘකා දෙක තුනක් හදන්න මම ඔබට මේව මෙතන මාතෘකා කීපයක් මම හදලා දිනවා මතක තියාගන්න ඕ දැන් මම මේ පැහැදිලි කළේ ඒක මේ අපිට දීලා තියෙන ව්‍යුගත ඡේදයේ පදනම් වෙනවා ඔබගේ රචනාවේ තියෙන ඡේද ප්‍රමාණය. කියන අවම වශයෙන් මේකේ තියෙන වාක්‍යයකට එක ඡේදයක්වත් ලියන්න උත්සාහ කරන්න. දැන් මම ඔයගොල්ලෝ කිව්වා මේකේ ඕනනම් අපිට වාක්‍ය දෙකකව තනි ඡේද ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන අපි උදාහරණයක් ඉදර ගන්නකෝ වාස විසෙන්තර කුෂිකර්මාන්තේට මේ කුෂිකර්මාන්තය මෙරි ස්ථාපනය කරමින් පවතී. කුෂිකර්මාන්තය පිළිබඳ පොඩ්ඩක් කියලා හැඳින්වීමක් එක්ක වාස විසෙන්තර කුෂිකර්මාන්තය ගැන පොඩ්ඩක් කතා කරනවා. මේ වගේ. කියන්නේ එතන පොඩි ඡේද දෙකක් අපිට වචන ප්‍රමාණයක් තියෙන බලන්න 250 ලියන්න ඕන. ඒසම් මේ දෙන ඡේදයකම උත් හරි වැදගත්. ඔබට පේනවා මෙතන රචනාවට අවශ්‍ය මාතෘකා තුනක් මම හදලා තියෙනවා. මාතෘකා තුනක් තියෙනවා. මේ ඔබත් මාතෘකා දෙක තුනක් හදන්න ඕන. මාතෘකා දෙක තුනක් හදන්නේ මම ආපහු මතක් කරනවා රචනාව ලියලා ඉවරලා. ඒක තමයි හොඳ ක්‍රමය. රචනාව ලියලා ඉවරලා. රචනාවට දෙන සැකිල්ල රචනාවට දෙන ව්‍යුගත ඡේදයට අනුව සැකිල්ල හැදුවා. සැකිල්ල මත පදනම් වෙලා රචනාව ලියුවා. රචනාව ලියලා ඉවරනහ ඔබ ලියපු කාරණා පිළිබඳ සමස්ත අදහසක් ඔබගේ මනසෙ තියෙනවා. ඒ මත පදනම් වෙලා ඔබ සාධාරණ වඩාත්ම ගැළපෙන රචනා මාතෘකාව කීපයක් ඔබ ලියනවා. ඒ වායින් වඩාත්ම සිත් ගන්න මාතෘකාව රචනාව ලියන්න ඕන. හේතුව අමතක කරලා ඉන්න එපා. මොකද රචනා මාතෘකාවට වෙනම ලකුණු විභාගෙදී ලැබෙන රචනා මාතෘකාවට වෙනම ලකුණු ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න සිංහල විෂයේ ඔබ රචනාවට ඒ තරම් ස්ථානයක් විභාගෙදී ලබා දෙන නිසාම අපි රචනාවට ඒ තරම් ස්ථානයක් සිංහල විෂයේදී ලබා දිය යුතුයි. ඒකයි මේ රචනා ලියීම සඳහා මේ තරම් උනන්දු කරවන්නේ ඔබ ලියන්නට අවශ්‍ය එකයි. එතකොට ඔන්න දැන් ඔන්න පළවෙනි කාරණාව ඔබට පැහැදිලි. මේ රචනාව සම්බන්ධයෙන් තව ගොඩාක් කාරණා තියෙනවා කතා කරන්න. මම ඒක එකක් කතා කරන්න නැතුව මේ අද රචනාව ලියන්න අවශ්‍ය කරන මට පිටා හදලා දෙන්න තමයි හදන්නේ. තව දවසක් කරන් තව කොටසක් කතා කරමු. එක දවසෙ මේ සම්පූර්ණ තීරය සාකච්ඡා කරාම වැඩක් නැහැ. මුන් අද එක කොටසක් ඔබ මනසට ගන්න. එකයි ඔබ මනසට ගන්න. ඒ තමයි දිනලද විවගත් ඡේදය මත පදනම් වෙලා රචනා සැකිල්ලක් හදන්න. මේ රචනා සැකිල්ලේ කරුණු අඩු කර ගැනීම වැඩි කර ගැනීම ඔබට කළ හැකි. ඒ කරන අඩු වැඩි කර ගැනීම පදනම් වෙන්නේ ඔබට දෙන ඡේදයේ මත. හරිද? ඊට පස්සේ රචනාව දිනලද ඡේදය ආශ්‍රය රචනා සැකිල්ල හැදුවා. රචනා සැකිල්ල ආශ්‍රයෙන් හදනවා. रचना
මේ මම කතා කරන්නේ එක ශේෂ්ත්‍රයක් විතරයි මේ මාතෘකාව සම්බන්ධ කෘෂිකර්මාන්තය සම්බන්ධ එක ශේෂ්ත්‍රයක් කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතයනේ මේ කතා කරන්නේ කෘෂිකර්මාන්තයේ කාබනික පොහොර භාවිතය ඉතින් කාබනික ගොවිතැන දැන් අපේ රටේ වර්තමානයේ සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාව මේ වෙනකොට දැඩි ලෙස මේ වෙනකොට දැඩි ලෙස සමාජය කතා බහට ලක් වෙන මාතෘකාවක් නේ ප්‍රධාන තැනක් හිමි කරගත් මාතෘකාවක් विशाल विभाग रचना बला काबनिक මේනකට දැඩි ලෙස ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන එක කාබනික ගොවිතැන. ඒතර කාබනික ගොවිතැන කියලා කියන්නේ ඉතාම හොඳ එකක්. සබහායක පරිසර ගැළපෙන චිත්ත ඉතාම හොඳ ක්‍රමවේදයක් තමයි කාබනික පොර කියලා කියන්නේ. කාබනික වගාව කියලා කියන්නේ. කාබනික වගාව. ඕගනික් කියලා කියන්නේ නේද? ඕගනික් කියලා කියන්නේ මේකටම තමයි. කාබනික වගාව. එතකොට දැන් අපේ රටේ දැන් අපි මානසික වශයෙන් රට පුරු කරමින් ඉන්නවා කාබනික වගාවට ඔබ අපි කවුරුත් කැමති කාබනික දේවල් පරිභෝජනය කරන්න. කාබනික දේවල් පරිභෝජනය කරා. ඒ නිසා කාබනික ගොවිතැනට ලෝකයේ සුවිශේෂතරක් හිමිලා තියෙනවා. අපි කවුරුවත් කැමැත්තෙන් වසකන්නේ නැහැ. රචනාවට මම කලින් දවසක් කතා කරා සාමාන්‍ය මායික් කියනනම් අද පස්සේ තවට එකේ කොච්චර වෙලාවක් අපිට සාමාන්‍ය විනාඩි 40ක් ගන්න පුළුවන්. ඇයි දෙකේ විනාඩි 40ක් අපිට ගන්න පුළුවන් රචනාවට ඒක තීන්දුව කරන්නේ රචනාවට ගන්න වෙලාව තීන්දුව කරන්න ඔයගොල්ලෝ ගන්න ප්‍රශ්න පහක් එනවනේ මේ ප්‍රශ්න පහෙන් දෙවෙනි ප්‍රශ්නටයි දෙවෙනි ප්‍රශ්න රචනාව හතරවෙනි පස්වෙනි ප්‍රශ්න තමයි ප්‍රායෝගික ලේඛන දෙකයි පහට තමයි වැඩි වෙලාවක් යන්නේ මේක අපි විනාඩි 10න් අවසන් කරොත් ඒක තමයි හැකියාව අනුව සාරාංශය විනාඩි 15න් අවසන් කරොත් මේක රත් විනාඩි 15ක් ගියොත් අපිට ඒ මේ මේ අවම වෙලාව දැම්මේ ඔයගොල්ලෝ වෙලාව හදාගන්න මම ඉස්සරහ දීකට වෙනම වෙලාව ගැන කතා කරන්නේ වෙලාව නෙවෙයි මේක එකතරම නිකන් කතා කරගෙන ඉන්නවා වගේ වෙනවා නමුත් අපි රචනාවට ආව විනාඩි 40ක් අපි ගන්නවා මං කියන්නේ ඊට වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න එපා අනිත් ප්‍රශ්න වලට ඔබ කොයිතරම් දක්ෂද දක්ෂතාවයවත් තමයි මේක 40 45 සමහරට පැය ගන්න පුළුවන් ගමයි නෝ සමහර මට ඇවිල්ලා කියන දිනෝ රචනාව පැයක් ගත්තා අකුරු ටිකක් හොඳ පැහැදිලි මදි නම් ඒ ටිකක් වැඩි වෙලාවක් ගන්න හොඳ රචනාවක් ලියන්න හරි මම ඒක අපි ඉස්සෙල්ලා කතා කරමු හරිද ඒතොර කාබනික ගොවිතැන කියන එක සභාවක පරිසරයේ ආශ්‍රයෙන් ඒ වගේම සභාවක පරිසරය භාවිත කරලා පරිබෝධනාශක වගේම පරිබෝධනාශක කියලා දැන් වගාවට හානි කරන අය ඉන්නෝනේ අන්නේ අය සහ පොහොර පරිබෝධනාශක සහ පොහොර කියන ශේෂ දෙකේදීම සභාවක පරිසර ආශ්‍රයෙන් සභාවක පරිසරය භාවිතේ කරලබන ගොවිතැනට තමයි කාබනික ගොවිතැන කියලා කරන්නේ සභාවක පරිසර ආශ්‍රයෙන් කරලබන දැන් ලංකාවේ අපේ රටේ මේ දෙකම දැන් සමාජගත වෙමින් ඉන්නවා දැන් අපේ රටේ තහනන්නේ තහන මොන තහන අපේ රටේ අපි කියන වස කියලා අපි සාමාන්‍ය කියන්නේ නැත්නම් අපි මේ මේ කියන කුසිය රසායනික තෙල් භාවිතය තහනම් කරලා දෙති ගොඩාක් රසායනික සංඝටක වැඩි ඒවා තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ පරිබෝධනාශක ක්‍රම වලට වෙනදා මම මේක ඉස්සරහදී මම මේක තව සයිට් එකක් දාලා ඔබට මේ 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 කරන්න කොහොම ලෝකික කරන විදිහ පොඩක් කියන්නම්. දැන් මම ඉක්මන් කර මේක අවසන් කරන්න සමින් කතා කරේ. ගෝව
බීජයක් රෝපණය කර දවස ඉඳලා රෝගිනි ඇකිලිම දක්වාම ඔයගොල්ලෝ දන්නවනේ බෙහෙත් ඒක කරා ඊළඟට ඔකට බෝ වෙන විවිධ සත්තු ඉන්නේ සත්තු සියල්ලම මඩ පාත් වෙන බෙහෙත් ඒවා දැන් ටිකක් ඒවා බොහෝ විස රසායනික වැඩි බෙහෙත් සම්පූර්ණව අත්තල ඉතින් ඊළඟට අපි ගත්තොත් එහෙම පොහොරත් එහෙම ලංකාවේ දැන් පොහොර වලට ප්‍රශ්නයක් තියෙන පොහොරත් එහෙමයි පොහොරත් දැන් නවත්තුන රසායනික පොහොර නවත්තලා තියෙන ඒ රත් නැත් දේවල් තියමත් එක්ක මිනිස්සු හුරු වෙන්නට ඕන කාබනික පොහොර වලට හැබැයි ගැටලුවක් තියෙනවා රසායනික පරිපෝෂණාශක ක්‍රම භාවිතයේ පිළිබඳව පොහොර භාවිතයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා මේක එකක් තමයි අපි එක්වරම ලංකාවේ මේ සඳහා ප්‍රවේශ වීම මේවා අපි අවුරුදු දැන් මට අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට 1960 විතර වගේ වෙනකම් අපි සාමාන්‍යයෙන් කාබනික වවිදනේ යපිච්ච රටක් කාබනික වවිදනේ යපිච්ච රටක් ප්‍රධාන වශයෙන් යම් ප්‍රමාණයක් තියෙනවා හැබැයි ඔය 1960 න් පස්සේ තමයි මේක වෙනස් මාර්ගකට යමු උනේ ඒකට ඒ කියන්නේ අපි දැන් එනම් අවුරුදු 50ක විතර කාල සීමාව අවුරුදු 50ක් 60ක් විතර කාල සීමාවක් අපි හුරු වෙලා තියෙන්නේ කෘෂි රසායනික වහවිතේ ඒතර මේ පරිසර වගේ වෙලා තින්නේ ඒකට සයිකට අපිට ගුරු වෙන කාලයක් ඕන ඒ කාලේ බිම ගැටලුවක් තියෙනවා චොන්නු කාබනික පොගු විතර ඊළඟ පොඩි අදහසක් කුල එකතු කරගන්න ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟට අපි ගත්තොත් එහෙම කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා දල අදහසක් උත් මෙතන එකතු කරගන්න පුළුවන් ඒක සභාක පරිසර ආශ්‍රයෙන් තමයි සියල්ල කරන්නේ පොහොර ටිකත් පරිබෝධනාශක ක්‍රමත් සියල්ලම සභාක පරිසරයේ ආශ්‍රය ඊළඟට දැන් රචනාවකට ලකුණු ලැබෙන විදිහ අපිට වැදගත්. මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න රචනාවකට ලකුණු ලැබෙන්නේ 25 කීයද කියලා නේ මම කලින් පැහැදිලි කළා. රචනාවට ලකුණු ලැබෙන්නේ 8 12 5. වෙන වෙනම ලකුණු ලැබෙන්නේ. ඔයගොල්ලෝ දන්නෝ ඒක. ඒ නිසා මේ 8 වැඩිපුරම ගන්න 12 වැඩිපුරම ලකුණක් ගන්න 5 වැඩිපුරම ලකුණක් ගන්න කියන එක අපිට අතිශය වැදගත් විභාගෙදි නැත්තම් අපිට අඩු ලකුණු කර තමයි යන්න වෙන්නේ මම ඒ ගැන ඉතින් වැඩි සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මෙතන බලන්න රචනය දල වශයෙන් වචන 200කට වඩා අඩු වන කල්හි දැක් ඊට දැක්ක 1 2 3 යන කොටස් වල සමානුපාතික ලකුණක් ලබන අර ලකුණු 12 8 5 කියන ඒවට සමානුපාතික 200 අඩු වුණොත් 200 අඩු වෙලියන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ ලකුණු සමානුපාතික කරනවා ඊළඟට වැදගත් කාරණා තියෙන දැන් ඔයාලා හරිය ලකුණු දාන්නුනේ වැරෙත් දැන් කතින ලකුණු කරන්නු උගලෝගේ වැරෙත් ටික සමහර අයගේ රචනාවල වැරෙත් දැන් රතු පැරි ලකුණු කරු කොහොමද තියෙද රචනාව රතු පාට වැඩිපුර තියෙයි විරාම ලක්ෂණයක් නැත්තම් එතෙන්ට පාව රතු පාට ලකුණු කරන්න කියලා කියන්නේ අක්ෂර විඤ්ඤාසය වැරදි නම් රතු පාටෙන් රවුම් කරන්න මේ ආදී ගොඩක් විස්තර දිනු ඉස්සරහදී බලන්න මෙන්න මෙතනින් අප පටන් ගත්තේ කාබනික ගොවිතැන මේ බලනවාම මෙන්න මේ රචනා සැකිල්ලකට අවශ්‍ය මඟ පෙන්වීමක් තියෙන ඔයගොල්ලෝ ඔබට ගැළපෙන රචනා සැකිල්ලක් මෙතනින් සකසා ගන්න ඊළඟ දවසේ වෙනකොට මේ රචනාව ලියන්නට අවශ්‍යයි මේ තියෙන මගේ රචනා සැකිල්ලට අවශ්‍ය කරන ඔයගොල්ලෝ හදා ගන්න රචනා සැකිල්ලට අවශ්‍ය කරන පොඩි මඟ පෙන්වීමක් මෙන්න මේවා අත් දැන් අපේ පළවෙනි කාරණාව තමයි ඇඳින්නීම පළවෙනි කාරණාව තමයි ඇඳින්නීම ඇඳින්නීමනේ පළවෙනි කාරණාව ඉතින් හැඳින්වීම තමයි හැඳින්වීම තුළ කාබනික ගොවිතැන ගැන මෙන්න මේ වගේ අදහසක් කියනවා කාබනික ගොවිතැන කියන්නේ මොකක්ද කියලා අදහසක් කියනවා ඔබේ 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 රචනා සැකිල්ලේ පළවෙනි කාරණාව හැඳින්වීම දැන් මම මේකේ හැඳින්වීම කියලා එකක් දාලා නැහැ ඒ ආරාරටි කොරණ හැඳින්වීම ඊළඟ අපි ගත්තාම අතීත දැන් මේ තියෙන අපි රචනාවට ප්‍රවේශය රචනාවට ප්‍රවේශය විශේෂයෙන්ම අතීතයේ මේ පරිසරීතකාමී ගොවිතැන ගැන කතා කරනවා මොකක්ද 1960 දක්වා ලංකාවේ ගොවිතැන ගත්තාම ටිකක් මේ අතිදිනලා ගත්තාම ප්‍රමාණිකුල ඉතාලම හොඳ පාරිසරික ගොවිතැනක් තිබුණා. ගොඩ ගොවිතැන, මඩ ගොවිතැන වගේ ඔක්කොම සියල්ල. ඒතර වල් පැලෑටි මාර්ධනයට සභාවක් කරනවා. ගමණේ කරා. වගා පරිපෝෂණ සීමිට සභාවක් කරනවා. ගමණේ කරා. එසා කිසිසේත්ම ආහාර වලටවත් පරිසරයටවත් හානියක්. يعني මිනිසාටවත් පරිසරයටවත් හානියක් වුණේ නැහැ. මිනිසාටවත් පරිසරයටවත් හානියක් වුණේ නැහැ. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් උතන කාරණා කීපයක් වල මතක් කරනවා වල් පැලෑටි මාර්ධනයේ ස්වභාවික මනුගමණය කර ආයෙත් පොඩ්ඩක් නිකන් මතක් කරන්න මොනවද කියලා වල් පැලෑටි මාර්ධනයේ ඉතාමික් වෙනින් අපි ගත්තොත් කුඹුරු ගොවිතැනේදී නම් වතුර භාවිත කරා වල් පැලෑටි මාර්ධනයේට පුරන් කෙටීම පස්පිඩ පෙරලලා තියලා වග ඒ ඒ තිබු වල් පැලෑටි මාර්ධනය කරා ඊළඟට සතුන් භාවිත කළා දැන් මෙතන මීහරක් භාවිත කළා මැඩුවීම මැඩුවීමකින් වල් පැලෑටි මාර්ධන මේ වගේ ක්‍රම භාවිත කළා වර්මාදනය කරා ගොඩත් එහෙමයි ගොඩත් එහෙමයි මොකද ගොඩ ගොවිතැනේදී ශ්‍රමය භාවිත කළා වල් පැලෑටි මාර්ධනය කරා කුසල සාරක භාවිත කිරීම වෙනුවට
इतने वाल्पेट मात्रे इटा मार्दनी वैरदी उतने तीन हो मे साइटे के मार्दनी वैरदी तीन दायन टा इतो कुट्टा वाल्पेट मार्दनी सुबह एक रूम बाग डाक का परिसर इतने काम परिसर किस गेटलो आके दिउ ने ये वाले वागा फलिपुत्र ने सीमा ना सुबह एक रूम बाग डाक करा ये वत कीप आपको बोल मताक करा नुमन आदे वाल उदाहरण पहान पत्त करा मैं सातुंगे मार्गों ना उन्हें आर रक्षा करगा नहीं द इलाके वाली बहुत क्या नो कुरुमिनियो इटे बस्से का ताम माक माकुलो इलाके टापे का ताम ये वाके सातु मार्दने कराने इटा आवश्यक करने सातुंगे ना के निर्दाव विदेकर मानु का मने कराने द बोलो देख लेते हो कुंगुरो रहे बा आ पुल्लात्तेरा विशेष
කුෂි භෝග වල ගැටලුව තියෙන්නේ. ඒවා පොරොත්තු දෙන්නේ නැහැ පොහොර වලින් සහ කුසයසානක දේ වලින් තොරව. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපේ බහුජාතික සමාගම් විසින් අපේ රටේ සම්පූර්ණ මේවා අපේ පාරම්පරික සියලුම බෞද්ධෝ විනාශ කළා නේද? ඒ වෙනුවට අලුත් දේවල් හඳුන්වලා දෙන්නේ. මාසෙන් ගිලි හැදෙනවා. නේද? ඔක්කොම short and seeds. තාමික් වලින් පුළුවන්. නේද? තාමික් වලින් හොඳ ප්‍රණීතයි මං කරලා ගන්න පුළුවන්. ඒ කෙටි ක්‍රමේ භාවිතා. ඒ නිසා ඒකේ අහිතකර ප්‍රතිඵල තියෙනවා. අපි දැන් මේ අලුත් ක්‍රම දැන් අපිට අපේ රටේ දැන් වර්තමානයේ අත්ලා තියෙන අපි දැන් ගත්තලා තියෙන ගැටලුව ගත්තත් එහෙම ඇත්තටම සියලු මහා පරිමාණ සියලුම කියන්නේ වාණිජ ශේෂ්ත්‍ය තුල කටයුතු කරන සෑම බෞභෝගයක්ම වාණිජ ශේෂ්ත්‍ය තුල ඒක කොහොම අපේ පාරම්පරික බව නෙමෙයි. ඒතර මේ පාරම්පරික නොවීම නිසා මොකද වෙන්නේ? පාරම්පරික නොවීම නිසාම ඒවා පොහොර සහ පරිබෝධනාශක පලිතං රසායනික ද්‍රව්‍යතර නිෂ්පාදනය කරන්න බෑ. නිෂ්පාදනය කරන්න බෑ. ඒක තමයි දැන් මේ වර්තමානයේ අත්ලා තියෙන ප්‍රශ්න. නිසා අපි පාරම්පරික බෝ විනාශය මත මේ වාණිජ විශ්කර්ම මාත්‍ය අහිත කර ප්‍රතිපලයක් බවට පත් වෙලා තියෙන පාරම්පරික බෝ විනාශය. ඒතර මේ විතරක් නෙමෙයි. මේ අපි මේ කාබනික පොහොර නිෂ්පේ ක්‍රියාවලිය නොයෑම නිසා පරිසර දූෂණය වගේ මිනිස් ජීවිතවල විශාල අවදානමක් දැන් ලක් වෙලා තියෙනවා. කාබනික කෘෂි වගාවේ නැත්නම් කාබනික වගා ක්‍රමයෙන් බාහිර වීම නිසා පරිසරයේ විතරක් නෙවෙයි පරිසර කොහොමද විනාශ වෙලා තින්නේ මිනිස් ජීවිතවලට දෙවි අවදාන ලක් වෙලා තියෙනවා. ඒක ලහන හැම වෙලාවෙම ආසනෙ. ඒවා රසදිය. ඊයම් වගේ බැර ලෝහ මේ ක්‍රමවේදිය ඔස්සේ උදාහරණ. මොකද මේ බොහෝ කෘෂි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ බොරතෙල් හරහා ඇති බොරතෙල් මගින් ඉතිරිවන අවශේෂ දේවල් භාවිතා කරනවා. ඒවා භාවිතා කරලා තමයි හදන්නේ. එතකොට ඒකේ ආසනික රසදිය වගේ බැර ලෝහ තියෙනවා. මේවා මිනිස් ශරීරයේ ඇතුළු වුණාම පටක සමග මිශ්‍ර වෙනවා. ඉස්සලා මේවා පවතින. ඒ අවස්ථාවේ ඒ ප්‍රතිපල අයිතක ප්‍රතිපල බොහෝ තියෙනවා. ඔයගොල්ලෝ දන්නෝ වක්කොඩු රෝගේ. මේ කුෂිකර්මාන්තයේ ගැටලු වක්කොඩු රෝගේ. එතකොට මේ 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 මේවා ශාක මගින් මිනිස් සිරුරට ඇතුළු වෙනවා, සතුන්ගේ සිරුරට ඇතුළු වෙනවා. ශාක විනාශ ශාකයේ දේහය විනාශ කරනවා. මිනිස් සිරුරට ඇතුළු වීම නිසා මිනිස් සිරුරේ ඒවා තැම්පත් වෙනවා. තැම්පත් වෙලා පටක සමග සංයෝග වෙනවා. ඒ පටක දෙක ඇතුළේ ආයේ සම්පූර්ණ අපේ දේහය විනාශ කරනවා. ශරීර පටක සමග ඒවා ටිකක් ඒවා රැඳේ ගොඩාක් කාල ශරීරය නැවතිලා තියෙනවා. ඒවා බැර වෙන්නේ බැහැර වෙන්නේ නැහැ ශරීරේ. ඒකත් එක්ක මොකද වෙන්නේ? අන්න අපිට දැන් පිළිකා වකුගඩුවා රුධිරගත රෝග බොහෝ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල පැත්ත අනුරාධපුර පැත්ත ගත්තාම විවාහයක් කරගන්න ගියත් හරිම ගැටලු සාගතයි මේ පැතිවල තරම තමයි. ඇයි? කල්පනා කරනවා මෙයාට මේ මේ රෝගේ තියෙන්න පුළුවන්. බොහෝ වෙලාට වකුගඩු රෝගේ. ඒක විවාහයක් කරගන්න ගියත් අපේ රටේ ඔය කුරුණෑගල පැතිවල විශේෂයෙන්ම කුෂිකර්මාන්තේ ගොවිතැන ප්‍රධාන කොටගත්තු ප්‍රදේශවල ලොකු ගැටලුවක් තියෙනවා විවාහය. හේතුව තමයි ඔවුන්ට විවාහයක් අනික් පළාත්වල අපි වගේ ප්‍රදේශයකින් විවාහ කරගන්න ගියාම ඒ වගේ ප්‍රදේශවල කිනාට තියෙන අවකාශ අඩුයි. හේතුව තමයි ඔවුන් නිදාගත් රෝග වලට බහුල වෙන. හේතුව තමයි ඔවුන්ගේ කුෂිකාර්මික ස්වභාවය. මොකද අපි පරිසර උදාහරණ අර ආසනික රසදිය වැනි දේවල් පරිසර ආවෙන් පස්සේ අර කුෂි රසායනික ද්‍රව්‍යත් එක්ක ඒතකොට ඒවා පරිසරයේ තියෙනවා. ඒවා ජලයට එකතු වෙනවා. ඒවා ශාක මගින් මිනිස් සිරුරට සත්ත්ව ශරීරයට එකතු වෙනවා. ඒක කොහොමද එකතු වෙන්නේ? ජලයට එකතු වෙනවා. ජලයට විතරක් නෙවෙයි. ඒවා ශරීරයට එකතු වෙනවා කොහොමද? ශාකෝස්සේ. දැන් ජලය පරිභෝජනය කරත් ශරීරේ එනවා. ඊළඟට ගත්තාම ශාක අපි ගන්නවා. ශාක වලින් අපි ආහාර නිෂ්පාදනය කරනවා. ඒවයිනුත් අපේ ශරීරෙට. මේ ක්‍රම දෙකටම වෙලා අපේ ශරීරෙට දැන්පත් වෙනවා. ඒ නිසා ඒවා මගින් අපිට පිළිකා වකුගඩු රුධිරගත විවිධ රෝග විශේෂයෙන්ම තැලිසීමියා වගේ රෝගයන් ඒවත් ඇවිල්ලා තියෙන සමහර ලාට මේවත් සබ්බින්නේ මේවා මොකක් වෙනවද මිනිස් සිරුරට දැඩි අහිතකර ස්වභාවයක් ඇති කරලා දිනන මෙන්න මේ කාබනික ලෝණ වගාව නිසා මේවා අහිතකර ප්‍රතිඵලත් ඔයගොල්ලෝ සාකච්ඡා කරත් ඕනේ. ඔයගොල්ලෝ දන්නේ නැති කාරණා මේ ටිකක් අවධානය යොමු කරන්න ඕන කාරණා වලට මේ අවස්ථාව හදාගෙන තියෙන නිසා ඒක කොට ගන්න. ඒතොර පරිබෝධනාශකත් රසායනික පොහොර මගිනු ජෛව විද්‍යත්‍ර හානි කරන මේ ස්වභාවයක පරිසරයේ ඉන්න ගැඩවිලාගේ සිට ශරීර පරිසර හිතකාමී සියලුම සත්ත්ව කොටස් විනාශයටපත් කරනවා. පටක කොටස් විනාශයටපත් කරනවා. ඕන් විනාශයටපත් කිරීම නිසා පරිසරය සම්පූර්ණයෙන්ම ජෛව මේ මෙජ්ජිය විද්‍යාත්මක විවිධත්වය ජෛව විවිධත්වයට හානි කර ස්වභාවයක් අත් කළා දින තිබෙනවා. හරිද? සෑහවත් පොඩ්ඩක් අවධානයට ගන්නට ඕන.
මෙන්න මේ මාතෘකාවම ඔයගොල්ලෝට ඉතුරු කරා කාබනික උවිතනේ ගැටලු කියන මාතෘකාව ඒක ඔයගොල්ලොන්ට කාබනික උවිතනේ ගැටලු ඔයගොල්ලොන්ට තියෙන්නේ දැන් අපි කතා කරා ගැටලු බොහෝමයක් තියෙනවා ඒක කලින් කීපයක් කතා කරා ඔයගොල්ලෝ කල්පනා කළා කාබනික උවිතනේ ගැටලු කියන රචන සිකිල්ල කරුණට කරුණු කීපයක් ඉතුරු කරා නම් විශේෂයෙන්ම කාබනික උවිතනේ ගැටලු තියෙන්නේ එකක් තමයි අපි මම කීපයක් මතක් කරන්න එක එකක් තමයි ප්‍රමාණවත් නිෂ්පාදනයක් කර ගැනීම ගැටලුව තියෙනවා ප්‍රමාණවත් නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ කාබනික උවිතනේ ප්‍රමාණවත් නිෂ්පාදනය කරන්න බැහැ ඒක එතකොට ආහාර සුරක්ෂිත භාවයට ගැටලුවක් වඩපත් ප්‍රමාණවත් නිෂ්පාදනයක් කරන්න බැරි කාබනික උවිතනේ ලෝකයේ කිසිම රටක් 130න් එහා කාබනික වගාවට ගිහිල්ලා නැහැ 130න් එහා ඒ කියන්නේ 110න් මෙහා තමයි වැඩිපුරම තියෙන්නේ රටවල් 2 3යි තියෙනවා කියලා කියන්නේ 130 දක්වා තියෙකුත් නැහැ වගේ කියලා කියන්නේ කාබනික වගාව. ඒත් ඒක ගැටලුවක් ලෝකේවත් ප්‍රවණතාවයක් අරගෙන නැත්නම් අවකාශයක් හිමි කරගෙන නැහැ කාබනික වගාවට අපි ලංකාවේ 100ක් කරන්න හැදුවොත් උතන ගැටලුවක් තියෙනවා ලෝකෙත් තියෙන ප්‍රවේශයක් කරන්නේ කරන්න බෑ හේතුව තමයි ඇතිවිය හැකි මොකක්ද ආහාර දිගයක්. මොකද අපි හැම දෙයක් අපි සීනි වල ඉඳලා රටින්න ගේන අපි නිකන් අපි කන්නේ අපේව නෑ අපි සීනි සීනි අපි නිෂ්පාදනය කරන්නේ නෑ 106 නිෂ්පාදනය කරන්නේ බොහෝ ආහාර ද්‍රව්‍ය අපි නිෂ්පාදනය කරන්නේ 180ට වඩා අඩුවේ sorry 180ට වඩා වැඩියෙන් තමයි බොහෝ නිෂ්පාදන අපි පිටටින් ගේනවා 180ට වැඩි අපි නිෂ්පාදනය කරන්නේ 110 24 සීමාව මම කියන්නේ සීනි 180 94ක්ම සීනි ගෙන රටේ මම එකයි කිව්වේ ඒතර උගවගාව දැන් අපේ රටේ අපි කාබනික නොවන වගාවක් ගැන කතා කරලා අපි රටින් නම් වැඩිපුර ආහාර ගෙන්නන්න ඒතර ගැටලුවක් තියෙනවනේ මොකද රටවල වල ආහාර නිෂ්පාදනය කරන්නේ ව්‍යාපාර මතපදනම් ගලන ඌන්ට දාලා නැහැ මේ ආහාරයේ සුරක්ෂිත වාරු. ලුණු ටික අපි ගේන්නේ රටින්, පරිප්පු ටික ගේන්නේ රටින් නේද? හැම මොකද මේ වැටිපුරම ගේන්නේ අපි රටින්. ඒතර අපි ඒවට කොහෙන්ද සුරක්ෂිත භාවයක් හදාගන්නේ? ඒ නිසා අපේ රටේ සුරක්ෂිත භාවය සඳහා මේ කාබන නිෂ්පාදන වලට යොමු වෙනකොට ඒවගෙන අවධානය යොමු කරලා කාබන නිෂ්පාදනය. සෑ එක එක. අනිත් කාරණාව දැන් මොනවද මම දැන් කක් කිව්වා ඒක තමයි මේ නිෂ්පාදන පිළිබඳ ගැටලු. ප්‍රමාණවත්ද? හාල් ටිකත් අපි රටින්ද ගේන්නේ? රටින් ගෙන හාල් වලට අපි කියන්නේ අපි දන්නේ නැහැ නේ කාබනිකද කියලා. ඒක එකක්. අනෙක් එක තමයි ඊළඟ කාරණාව තමයි මේවායේ තියෙන අධික මිල කාබනික නිෂ්පාදනයේක මිල අධිකයි. ඒක නිෂ්පාදනයේ මිල අධිකයි. මොකද ඒක සාමාන්‍ය ක්‍රමවේද අර රසායනික ක්‍රමවේද තුල ඉතාම සරල ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි කාබනික නිෂ්පාදනයේ තුල කාබනික නිෂ්පාදනය ගහම අමාරු කරන්න. අධික වියදම්. සාමාන්‍යයෙන් තේ ඉඩමකට පොර අපි තුන පොර මිටියක් දාන ඉඩමකට නම් කාබනික රුපියල් 850 කොට 4ක්වත් දාන්න. නිසා මේක හරි මිල අධික ගැටලුවක් තියෙනවා. ඒක එක කාරණාද ගැටලු ගොඩාක් තියෙනවා. ඊළඟට අනෙක් කාරණාව තමයි මෙන්න ආයතනත් දැන් නිෂ්පාදනයේ ප්‍රමාණවත් නොවීම එක. කාබනික ගැටලුවේ තියෙන නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම ඊළඟට අපි පිටරටින් ගේන ආහාරවල අපිට ඉවරි සහතිකයක් අපිට කාබනික යන සහතිකය ලබා ගැනීමේ ගැටලුව. කියන්නේ වැඩිපුර අපේ ආහාර ආනයනය කිරීමක් කරන නිසා. ඊළඟට දැන් මම අවසාන වශයෙන් කිව්ව ඔයගොල්ලෝට කාරණාවක් මේ කාබනික නිෂ්පාදන වල මිලාදික ආහාර වල මිලාදික භාවය. ඊළඟට මේ නිෂ්පාදන කාබනික නිෂ්පාදන කිරීම සඳහා අපිට අවශ්‍යයි සාම්ප්‍රදායික බවෝ. ඒවා අපිට තියෙනවා. මේ තියෙන ඔක්කොම දැන් අලුත් දෙමුහුන් නිෂ්පාදන දිශා අපි ගත්තාම දෙමුහුන් නිෂ්පාදන වලට කියන්නේ හයිබ්‍රිඩ් වලට යන හයිබ්‍රිඩ් නම් ඒවට අදාළ රසායනික පොහොර රසායනික කෘෂි රසායනික දා භාවිත කරන්න. ඒක ගැටලුවක්. සම්න්න මේ වගේ කාබනික ගොවිතැනේ ගැටලු රාශියක් තියෙනවා අවධානය යොමු කරන්න ඕනේ. තොර දැන් මම මේ අවසානයි කියලා ගත්තර ඔයගොල්ලෝ මෙතනින් නවතින්න එපා. ඔයගොල්ලෝ තව තවත් ශේෂ්ඨ හොයන්න. මම මේ රචනා සැකිල්ලක් නෙමෙයි මම මේ හදලා තියෙන්නේ රචනා සැකිල්ලට අවශ්‍ය කරන කරුණු ටිකක්. ඔයගොල්ලෝ අර ඡේදය මත පදනම් වෙලා ඉස්සලම කරන්න ඕන රචනා සැකිල්ල හදන එක. රචනා සැකිල්ල හදන එක. එතකොට කාබනික ගොවිතැන යොමු වෙන්නේ වැදගත්කම නිසා වැඩිපුර සාකච්ඡා කරන්න. මේ රචනා වැඩිපුර සාකච්ඡා කරන්න ඕනේ ඒවා. හරිද? එතකොට කාබනික වගාවට යමුනන් පස්සේ පරිසරය ආරක්ෂා වෙන පළවෙනි කාරණා. මොකද මේ පොළව සුරක්ෂිත වෙන්න නම් මේව රසායනික පොහොර හෝ රසායනික කුසල රසායන ද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ. ඒකෝට පරිසරය සුරක්ෂිත වෙනවා. පරිසරය සුරක්ෂිත වෙනවා. ඊළඟට පරිසර සුරක්ෂිතීමත් එක්ක සර්ව සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. නිදාගත රෝග ඇති වෙන්නේ නැහැ නේද? මම කියවනේ මේව පරිසර මුදහැරියාම ශාක මගින් ඊළඟට ජලය මගින් අපේ ශරීරේ එනවා. ඒවත් එක්ක අපි රෝග වලට ලක් වෙනවා. මම මේ කිටින් කියන්නේ හරිද? ඒකෝට අපි කාබනික පොහොර භාවිතයට යොමු වෙන්නට ඕනේ. කාබනික පොහොර. අපි කියන්නේ 100ක් දැන් මේ අපි දැන් නම් ලංකාව කරන හදන ප්‍රමාණය තරම් 100ක් කරන්න කියන එක නෙවෙයි කියන්නේ. අපි පුළුවන් තරම් කරලා ඉන්නවා. හරිද? පුළුවන් තරම් කරලා ඉන්නවනේ දීර්ඝ කාලයක් වැඩ පිළිගෙන අවුරුදු 60ක් අපි කෘෂි රසායනික භාවිතය කරගෙන ඉච්ච රටක් ජාතියක්. ඒතර අපිට මේක එකපාර කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ?
අපිට කාලයක් දෙන්න කාල සීමාවක් දෙන්න ගොවියොන්ට නිශ්චිත කාල සීමාවක් දෙන්න මේ කාල සීමාව තුළ අපි මේ වැඩේ කර ගන්න ඕනේ කියලා. ඒ නිසා ඊට අවශ්‍ය කරන වටපිට ආහාර දෙන්න එකපාර කරන්න පුළුවන් දේවල් නෙවෙයි මේ. ඒතර ඒකට අවශ්‍ය කරන වටපිට ආහාර අනුකූල හදලා දීලා යම් කිසි කාල සීමාවක් දෙන්න මේ කාල සීමාව අපි කොහොම හරි මේකට හුරු වෙමු. දැන් ඕර ටික නවත්තලා තින්නේ විශේෂයෙන් නවත්තලා තින අපේ රටේ. එතකොට කෝ කාබනික පොර කාබනික පොර හැදුවේ නේ අර කරවත්තේ සාන්නේව ගැටලු තිනේ අපි රචනාවතුල යෝජනා කරන්න ඕන කාල සීමා අවුරුදු 60ක් ගියා 60ක් අපි වුරුච්චදී අපි එකපාර අවුරුදු දෙකකින් නැත්තම් ක්ෂණිකව විනාශ කරන්න බෑ අපි අවුරුදු 5ක් 10ක දීර්ඝ කාල වැඩ පිළිලක් තියෙනවා අන්න ඒක කාබනික පොරවලට පුරු කිරි ගෙදරම කාබනික පොර හදන්න මේ සියුමු කරවේ මේ වගේ දේවල් ඔකට යෝජනා කරන්න පුළුවන් හරිද සභාවක පරිපෝෂණ ආශිකලිත නැවත යොමු වෙන්නට ඕන පැරණි ක්‍රමවේදවලට නැවත යොමු වෙන්නට ඕන පැරණි ක්‍රමවේදවල පැරණි සමය අපි ඉස්සෙල්ලා කතා කරා ඊට හැකිතර මිනිස් ශ්‍රමය භාවිත කරන්න අවශ්‍යයි මිනිස් ශ්‍රමය භාවිත කිරීමකින් අපිට පුළුවන් ඒ සම්බලකායට යම් කිසි අවස්ථාවක් හිමි කරලා දෙන්න. ඒ වගේ දේවල් කරාට පාරම්පරික බීජ භාවිතය පාරම්පරික බීජ වලට නැවත යොමු වීම කියන්නේ අපේ අවධානය වෙන්න ඕන. ඊට අමතරව ඔකට තව අදහස් තියෙනවා නම් යෝජනා තියෙනවා නම් නිගමන තියෙනවා නම් අතුරත් කරන්න පුළුවන්. හරිද? හරි. මම මකට වෙලාව ගත්තත් වැඩි ඒවලදී කතා කළ යුතු කාරණා ටික කතා කරේ මම ඔන්න ඒකව කාරණා ටික ඔගොල්ලෝ මේකදී අවධානය යොමු කරන්න මම කළ රචනාව හදන්න කලින් ඔගොල්ලෝ හැම කෙනෙක්ම කරන්න ඕන වැඩේ තමයි රචනා සැකිල්ල හදන එක රචනා සැකිල්ල හදන රචනා සැකිල්ල හදලා රචනා සැකිල්ල වහාම යොමු කරන්නට ඕන ඔව් සමහරව ඡේද කොච්චර ලියන්නද කියලා මේ ඡේද ප්‍රමාණය මම කලින් ඔක්කොම ඡේද එහෙම අපිට ප්‍රමාණය තීරණය කරන්නේ ඔයගොල්ලෝගේ ඡේදයකට තියෙන වචන ප්‍රමාණෙත් එක්ක ඡේදයේ තියෙන වචන ප්‍රමාණෙත් එක්ක ඊළඟට ඡේදයේ තියෙන වචන ප්‍රමාණය ඔයගොල්ලෝ සාමාන්‍ය ඡේදයක් ගණන් කළා බලන වචන කීයක්ද කියලා වචන 50ක් විතර තියෙනවා මේ ලිඛිතව දල වශයෙන් බලුවා ඒක හිතා ගන්න පුළුවන් කොච්චර වෙනවද කියලා සාමාන්‍යයෙන් රචනාව දෙක 10ක් ලියන්න ඕනද පුතේ මොකද 10ක් ලියන්න ඕනද 6ක් නෙවෙයි මං එකනේ කිව්වේ සාමාන්‍යයෙන් රචනාවම ඡේද 3ක් තියෙනවනේ ඡේද ප්‍රමාණය තීරණය කරන්න ඔබ රචනා සැකිල්ල මත පදනම් කළා. රචනා සැකිල්ල මත පදනම් කළා. එතකොට වචන ප්‍රමාණය රචනා සැකිල්ල මතයි වචන ප්‍රමාණය මත පදනම් කළා. තමයි ඔබ ඡේද ගාන තීරණය කරන්නේ. ඡේද ගාන තීරණය කරන්නේ එහෙම. එහෙම නැතු ඡේද මෙච්චරයි කියලා නිශ්චිතව ගණන් තියාගන්න බෑ. සාමාන්‍යයෙන් අපි ඡේද 5කින් හොඳ රචනාවක් අවම ඡේද 5ක් තියෙනවා. ඒ කියන්නේ ඊට අඩුවෙන් අපිට ලියන්න බෑ හොඳ රචනාවක්. 5න් එහා ඒකේ ඡේදක දින වචන ප්‍රමාණයත් එක්ක ඔයගොල්ලෝ තීරණය කරන්න මම කොච්චර ලියනවද කොච්චර ප්‍රමාණයක් මට ලියන්න පුළුවන් ඊළඟට අපි ගත්තොත් එහෙම තව ප්‍රශ්න අහලා තියෙනවා පොඩ්ඩක් බලමු අපි මේ ඡේද ගණන හරි તો දාස්මල් භාවිතා කරන පරිබෝධන අවශ්‍යක විදියට බොහෝ අය පැරණි ක්‍රමවේදියා විශාල ගොවිබි වලට එදීම කලින් ඒ ක්‍රීප් එක දුන්නේ ඊළඟට ගත්තාම ඒ කියන්නේ අවධානය යොමු කරලා තියෙන්නේ ඉස්සරහදී මේ මොකද මම මේ පන්ති අවසන් වෙන පස්සේ අවසන් මොහොතේ මම කියන්න හිටිය කාරණාවක් මේ මතක් කරපු නිසා මතක් කරන්නේ වචන කීයක් ඕනද කියලා අහනවා වචන මතක තියාගන්න වචන ප්‍රමාණය තීන්දුව කරන්නට ඕන 200ට වඩා අඩු කරන්න බෑ 200ට වඩා අඩු කරන්න 250 කියලා කියන්නේ නිශ්චිතව 250 නෙවෙයි මම ඔයගොල්ලෝ කලින් දවසෝ කිව්වා සාමාන්‍ය රචනාවේ වචන ඔගලට පුළුවන් 250 හිම ලියන්න 250කට අඩු කරන්න එපා එකක් අඩු කරන්න නැතුව 260ක් අපි 275 කමක් නෑ හැබැයි 300 පන්නන්න බෑ 200 නඩු කරන්නත් නෑ හොඳ රචනාවක නම් වචන 250 260 250 275 කතර සීමාව ලියා ගන්න පුළුවන් 240 කියන එක ගැටලුවක් නෙවෙයි අඩු කරන එක අපි හොඳ නෑ අඩු කරන්න අවශ්‍ය නෑ අපිට සමහර ලාට ඔගලට දෙන ක්‍රමවේදයක් තියෙනනේ ඒ ක්‍රමයේ දරනවා අඩු කිරීම නෙවෙයි කරන්නේ වැඩි කිරීමක් කරන වචනයක් හරි දෙයක් හරි ගොඩාක් අති ප්‍රාමාණික වැඩි කරනවා එතනත් අපිට අවශ්‍යයක් වෙනවා ඒක උඩට ලකුණු ලැබෙන්නේ අඩුයි හරිද ඒක නිසා වචන ගොඩාක් වැඩි වුණාම ඒක සාධාරණ නැහැ මම විටඩිය කතා කරන්න රචනාව කතා කරා නෙවෙයි රචනා මාතෘකාවක් දල වශයෙන් කතා කරා ඉදිරියේදී දැන් අපි එක කාරණාවක් වෙන දෙක තුනක් ගත්තා ඔයගොල්ලෝ දෙන අපි අද එකයි කතා කරේ මාතෘකාව රචනා මාතෘකාව සහ ප්‍රවේශය ඒක තමයි මොකද්ද රචනාවට දෙන ඡේදයේ වැදගත්කම ඒක විතර ඔගල අවධානය කරගන්න. රචනාවට දෙන ඡේදය වැදගත්කම්. මොකද මේ ඡේදය විගත ඡේදය අපි මොකක් කරනවද? මේ ඡේදය ආශ්‍රයෙන් අපි රචනා සැකිල්ල හදනවා. ඒ රචනා සැකිල්ල අපි රචනාව ලියනවා. රචනාව ලියල ඉවරලා මාතෘකා කීපයක් යොදලා කරලා එකක් රචනාව අවසානයේ ඒක තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමවේදය.
රචනාවට ලකුණු ලැබෙන විදිහ 25 කී දේ කියලා දෙන්න කලින් අපි ඉස්සර ගන්න තියෙන වෙනම ක්‍රම වෙනම කොටස් තුනකට වෙනම ලකුණු ගන්න තියෙන 12 කී දේ කියලා ගන්නවා 8 කී දේ කියලා ගන්නවා 5 කී දේ කියලා ගන්නවා කෙනෙක්ගේ ලස්සනත් අකුරු දිනාට ඒක වන් කොට පැහැදිලි ලස්සනත් අකුරු දිනාට ලස්සනත් අකුරු අත් අකුරු කියන කොටසට දෙන්නේ ලකුණු 5යි ලකුණු 5ම දෙන්නේ ලස්සනත් අකුරු කියන කොටස තියෙන මෙන්න මේ 5නේ ලකුණු 5 තියෙන ලස්සනත් අකුරු නේ ඕනේ බාගට පැහැදිලි අත් අකුරු ලස්සනත් අකුරු කියන්නේ කියන්නේ පැහැදිලි අත් අකුරු කියන්නේ කියන්නේ පැහැදිලි අත් අකුරු විරාම ලක්ෂණ උත්තාක්කයට පද සම්බන්ධයෙන් පද විදීම නිවැරදි කියත බෙදා දැක්වීම ආදී කාරණා වලට උඩරිම ලැබෙන ලකුණු 5යි උතුරයි ලස්සනත් අකුරු හරි පැහැදිලි අත් අකුරු හරි කියන එකටත් අදාළව ලකුණු 5න් තමයි බලන්නේ කොච්චර ලස්සනද ලියුවා ඒකයි මම මේකේ අකුරු විතර වැදගත් නැහැ ලියුවා කියන මේ ලොකු වැදගත්කමක් නැහැ රජනේ වඩා වැදගත්කමක් තියෙන්නේ අන්තර්ගතය මොකද ඔබගේ දැනුමුරක බැලීමක් තමයි මෙතෙන්දී සිදු කරන්නේ හරිද දැන් දැන්ට මෙන්න මේ රචනාව ඔගොල්ලෝ සැකිල්ල හදලා පළවෙනි පියවර තමයි සැකිල්ල හදලා යොමු කරන්න අපේ ග්‍රූප් එකට දැන් සැකිල්ල හදලා යොමු කරන්න ඊට පස්සේ අපි සැකිල්ල හදලා යොමු කරන් පස්සේ ඔගොල්ලෝ රචනාව ලියන්න සැකිල්ල හදලා යොමු කරලා මට කියන්න මං කියා ඊට පස්සේ ඔගොල්ලෝ වෙන මේවන්න ඒගොල්ලන් පස්සේ කියන්නේ මේ පිටු කරා මම ඔගොල්ලෝ පෞද්ගලිකව පරිණිතය දෙන්නම් ඒක හොඳයිද නරකද මොනවද ඒක දෙන්නු කාරණා කියලා හැම කෙනෙක්ම උත්සාහ කරන යොමු කරන්න මම බලනවා මේක මොකද බලන්නත් පුළුවන් අපි ඉන්න ප්‍රමාණෙත් එක්ක ගත්තාම කෙනෙක් කිනා කරේ සුපර් කාර්යකාරී මතියා අපිට තියෙන හරිද ඉන්න ප්‍රමාණෙත් එක්ක ගත්තාම ලේසි එහෙනම් අපි යමු ඊළඟට අපේ මොනවා ගැටුවක් තියෙන රචනාව සම්බන්ධයෙන් තව විනාඩියක් දෙන්න අහන්නක් ගල රචනාව සම්බන්ධ මොන ගැටලුවක් තියෙන යොමු කරන්නක් ගල හරි ඊළඟට දැන් ඊළඟට පොඩි ගැටලුවක් තියෙන දැන් ඕගොල්ලන්ට කතා කරන්න තියෙන අපි ගිය සතියේ සාකච්ඡා කරා මෙන්න මේ මාතෘකාව මේක අපි ගිය සතියේ සාකච්ඡා කිරීමක් කළා අන්තර්ගතය පිළිබඳව ඉතින් මේ නිබන්ධනේ ඕගොල්ලෝ ලබා ගන්න ඕන මොකක් හරි ක්‍රමවේදයක් කොහොමද අපි මේ නිබන්ධනේ ගන්න. හරිද? මේක ලබන මාසයේ දෙන ස්ටඩි පැක් එකත් එක්ක අරගෙන තේරුමක් නෑ. ඊට කලින් ඔයගොල්ලෝ ගන්න ඕනේ ඒක නිසා අපි කතා කරා මේ සාමාන්‍ය නිබන්ධනයක් මේක. හරි මම මේක දැන් ඔයාලට WhatsApp කරන්නම්කෝ දැන් මේ නිබන්ධන ඉස්සෙල්ලා. ආ ඔයගොල්ලෝ යොමු කරලා ඇති නේද? යොමු කරලා ඇති. හරි. තර්මේ නිබන්ධනේ print කරගන්න ඕන print කරගන්න හැකියාව තියෙනවා print කරගන්න නැති අය මට කියන්න මම ඊට පස්සේ ඒකට print කරගන්න අවස්ථාව හදලා දෙන්නම් සල්ලි අවශ්‍ය නැහැ print කරගන්න අවස්ථාව හදලා දෙන්නම් නිබන්ධනේ print කරගන්න මොකද මේක ඊළඟ study pack එකකින් ඔයගොල්ලෝ ලැබෙන්නේ නැහැ ඊළඟ study pack එකකින් මේක ලැබෙන්නේ නැහැ මොකද මේක ඒක නිසා මගෙන් වෙනම ඉල්ල ගන්න මේක වෙනම ඔයගොල්ලෝ ඉල්ල ගන්නට ඕන ඊතර මේ නිබන්ධනේ ගත්තාම ඔයගොල්ලෝ පේනවා මම අර කලින් වගේ මේ 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 ටිකම මම සාකච්ඡා කරලා තියෙන මේක මම ලියන්න දෙනවා පොඩි පොඩි මේක මේ ඡේදයක් කියන්නේ පොඩි පොඩි කාරණා කිහිපයක් සටහන් කරගෙන තියෙන්නේ පද සාහිත්‍ය යුගයේ පිළිබඳව මොකද පද සාහිත්‍ය යුගයේ පිළිබඳව අපි යම් අවබෝධයක් තියෙනවනේ පොතේ තියෙන පාඩම් ටික සම්බන්ධ කරලා මේ තියෙන අර ඔයගොල්ලෝ හැමදාම සටහන් කරන ඡේදය පාඩම් කළා දියනුන ඡේදේ මේක මම කතා කරන්නේ මම මේක ඉස්සරහට කතා කරනවා ස්ලයිඩ් එකකින් ඉස්තන් ටික සූදානම් කර ගන්න ඕගොල්ලෝ ඒ වගේම පද්දපන්තිය මතකෙන් ලියන්න කියලා දෙනවා මතකෙන් ලියන්න ඕන ඕගොල්ලෝ පද්දපන්තිය මතකෙන් ලියන්න ඕන එදා අපි සාකච්ඡා කර කරුණු ටික මේ නිබන්ධනේ මම ගෲප් එකට යොමු කරලා තියෙන දැන් ගෲප් එකට එකතු කරලා තියෙන එක අරගන්න මම ගිය සතියේ ඔයගොල්ලන්ට ප්‍රেজෙන්ටේෂන් එකෙන් කතා කර කරුණු ටික ඒ නිබන්ධනේ හැම කවියක් පහලින්ම අන්තර්ගත කරලා තියෙනවා මේ අපි කතා කරපු කරුණු ටික මුනිසිරි පාසෙමි මින්නේ සමනලගිලි ප්‍රතිසින්නේ මන්සලගේ මේන්නේ මගින් තනි දැනගෙන කියන කවිය ඉඳලා කාව්‍ය අංක 10 දක්වාම හැම කවියකටම දාලා වැදගත් කාරණා ටික
ලකුණු අර්ථය ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. ඉතින් ඒ අරගෙන ඔයගොල්ලෝ තව තවත් දේවල් කල්පනා කරමින් නැත්නම් රසවින්දනය කරමින් මේ තොරතුරුට අවධානය යොමු කරන්න පුළුවන්. හැම කවියකටම ඉතාල කාරණා ටික තියෙනවා. ඒකට අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඒක වැදගත්. හරිද? මේකේ හැඳින්වීම කතා කරන්න කලින් මම කැමති පොඩි ප්‍රශ්නයක් මේකේ සාකච්ඡා කරන්න. ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. ලබන සතියේ ඔයගොල්ලෝ සූදානම් කරගන්න තුන්වෙනි පාඩමේ නිබන්ධනයේ තුන්වෙනි පාඩමේ නිබන්ධනය මේ අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරේ නැහැ. ඒකේ තව කාරණා කීපයක් තියෙන එක සාකච්ඡා කළ අවසන් නිසා තුන්වෙනි පාඩමේ නිබන්ධනයේ හැමවොසේ සූදානම් කරලා තියාගන්න. නැති අය ඉන්නවා නම් මගෙන් ඉල්ල ගන්න නිබන්ධනය. හරිද? හරි. එතකොට අපි මේකේ විචාර ප්‍රශ්න ටිකට ප්‍රශ්නයකට එක විචාර ප්‍රශ්නයකට අවධානය යොමු කරන්න ඕනද? විචාර ප්‍රශ්න කීපයක් තියෙනවා. එක විචාර ප්‍රශ්නයකට අපගේ අවධානය යොමු කරන්න ඕන මේකේ. ඒක නිසා මම මේ කැමති මෙන්න මෙහෙම එතනට ප්‍රවේශ වෙන්න අපි අර සාහිත්‍ය යුග පිළිබඳව කතා තියෙන කොටසට ගියොත් එහෙම මෙතනට ඔගොල්ලෝ කන නිබන්ධනේ තිබ්බනම් මේක සාකච්ඡා කළ අවසන් කරගන්න තිබ්බා. එතකොට මේ නූතන පද්ද සාහිත්‍ය යුග කියන මෙන්න මේ මාතෘකාවට අදාළව ගත්තාම ඔගොල්ලෝ මේ 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 මාතෘකාව සෑම පද්ද පන්තිකටම අදාළයි. ඔගොල්ලෝගේ පොතේ තියෙන සෑම පද්ද පන්තිකටම අදාළ මාතෘකාවක් මේ මාතෘකාව. හැම එකටම අදාළයි. සෑම පද්ද පන්තිකටම අදාළයි. මේ මාතෘකාව. එතකොට මේ හැම පද්ද පන්තිකටම අදාළ මේ මාතෘකාව අපි ගත්තොත් එමු ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා පද්ද පන්ති ටිකක් තියෙනවනේ. සමස්ත සාහිත්‍ය පොතේම තියෙන පද්ද පන්ති ටික පොඩ්ඩක් මතක් කරගන්න. දෙවෙනි පාඩමේ තියෙනවා. තුන්වෙනි පාඩමේ තියෙනවා. පස්වෙනි පාඩමේ තියෙනවා. හයවෙනි පාඩමේ තියෙනවා. පාඩම අංක 10 තියෙනවා. 11 තියෙනවා. 12 තියෙනවා. 15 තියෙනවා. 16 තියෙනවා. මම මේ කලින් දවස්වල මතක් කරලා තියෙනවා. ඔයගොල්ලෝගේ සාහිත්‍ය පොතේ පාඩම් 16න් පාඩම් තියෙනවා 9ක් පද්‍ය පාඩම් පද්‍ය පාඩම් මේ පාඩම් 9න් කොටසක් පුරාතනයි කොටසක් නූතන නම් පුරාතන මේක අද කතා කරන මාතෘකාව අදාළ ලෝන් ටික රවුම් කරගෙන යනවා දෙවෙනි පාඩම පුරාතන සාහිත්‍ය හරිද තුන්වෙනි පාඩමත් අපි පුරාතන සාහිත්‍ය කොටසට ගන්නවා නමුත් එහෙම රිජියුම් කරන්න යන්නේ නෑ අපි. 5-6 නූතනයි නූතන සාහිත්‍ය. ඒක නූතන සාහිත්‍ය කියලා ගන්න. නූතන සාහිත්‍ය. 10-11 පුරාතන සාහිත්‍යයේ සංදේශ කාවෙනේ. 12 නූතනයි 15 නූතනයි 16 ඒ පාඩම් 9නුත් 6ක් නූතන පද්‍ය සාහිත්‍යයේ නියෝජනය කරා. ඒ පාඩම් 9නුත් 6ක් නූතන පද්‍ය සාහිත්‍යයේ නියෝජනය කරා. එතකොට දෙවෙනි පාඩමයි 10 11 කියලා පුරාතන පද්‍ය පාඩම් තුන හැරුණාම ඉතිරි පාඩම් 6 නියෝජනය කරන්නේ නූතන පද්‍ය සාහිත්‍යයේ. මේකෙත් අපිට 12යි 3යි කියන කොටස් දෙක අයින් කරනවා. මොකද අපිට නිශ්චිත කාල පරාසයක් ගැන ඉවසීමක් කරන්න බැරි නිසා 5-6. 5 කියලා කියන්නේ මොකද්ද පාඩම? මුනිසිරිපා සිඹිවි. 6 වෙනි පාඩම ගංගාවේ සංගීතය. ඊළඟට 12 වෙනි පාඩම පුරහන් නිසි මුව කලවර බලාලා 15 වෙනි පාඩම දේතේ කරගෙට සිඹසන සඳ 16 වෙනි පාඩම වස්සානේ. එතකොට ඔගොල්ලෝගේ සාහිත්‍ය පොතේ පාඩම් පහක් තියෙනවා නූතන පද්‍ය සාහිත්‍ය නියෝජනය කර ඔයි නූතන පද්‍ය සාහිත්‍ය අපි වර්ග කරනවා 1 2 3 4 කියලා හතරකට නිර්මාණ ස්වභාවය අනුව ඔගොල්ලෝ ගන්නවා නේද කොළඹ යුගයේ පළමු කවි පරපුර කොළඹ යුගයේ දෙවන කවි පරපුර එළහවුලේ කවි පරපුර සහ
නිසදස් කරේ පරපර කියලා මෙතනින් දැන් අපි සාකච්ඡා කරන මෙන්න මේ මුනිසිරිපා සිමිමින්නේ කියන පද්දපන්ති අයිති වෙන්නේ කොළඹ යුගයේ පළමු කවි පරපුරට කියලා ඔගොල්ලෝට අවබෝධ වෙන්න ඕන මේක දැනගෙන තියෙන්න ඕන ඊළඟට ගංගාවේ සංගීතය කියන පාඩම පද්දපන්ති අයිති වෙන්නේ කොළඹ යුගයේ දෙවන කවි පරපුරට කියලා ඔගොල්ලෝට අවබෝධ වෙලා තියෙන්න දැනගෙන තියෙන්න ඕන ඊළඟට දෑතේ කරගෙට සිඹසමසන්නට වස්සානේ කියන පද්දපති දෙක නිසදස් කවි පරිපූර්ණ නියෝජනය කරනවා කියලා මතක තියාගන්නට දාස් කවි පරිපූර්ණ නියෝජනය කරනවා කියලා ඉතින් මේ අවබෝධයක් තියෙන්නට ඕන මෙවබෝධයේ තියෙන්නට ඕන සාහිත්‍ය මොකද මේවායේ භාෂාව මේවායේ වස්තු විශේෂ මේ හැම එකක්ම පදනම් බවටපත් වෙන්නේ අදාළ කවි පරිපුරේ වටපිටාව පරිසරය මත එසේ වත් වැඩ ගන්න. ඒවට අවධානය යොමු කිරීම අනිවාර්යම කළ යුතුයි. හරිද? ඔගොල්ලෝ දැන් අපිට තව දවසක් කරන් මේක සාකච්ඡා කරන්න බැරි නිසා පොඩි කොලයක් කරන් සටහන් කරගන්නට අවශ්‍යයි නිබන්ධනයේ ගන්න බැරි වුණානේ තවම අරගෙන සටහන් කරගන්න අවශ්‍යයි ඡේදයක් නෙවෙයි බොහොම කෙටි කාරණා කීපයක් මෙතෙන්දී මම සාකච්ඡා කරනවා මේ සාහිත්‍ය මේ කතා කරන කරුණු ටික මෙන්න මේ පාඩම් පහට හතරටම අදාළයි මුනිසිරිපාසින් ඉන්නේ ගංගාවේ සංගීතය දෑතේ කරගෙන සිඹසංසරට වස්සානේ කියන පාඩම් හතරටම අදාළ පොදු විස්තරයත් මේ කතා කරන්නේ මේක ආපහු කතා කරන්නේ නෑ සිංහල විශේෂ ඒක නිසා හැම කෙනෙක්ම පොඩි කොල කෑල්ලක් කරන් සූදානම් වෙන්න මේකට අදාළ කාරණා ටික සටහන් කරගන්න හොඳයි බලන්න මේ කරුණු ඉතාම කෙටියෙන් සාකච්ඡා කරගන්න මේ කාරණා ටික මොකද සමස්ත පාඩම් ක්‍රියා පාඩම් ටිකටම අවශ්‍ය නිසා මේ කතා කරන්නේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මේ පාඩම් වලට ප්‍රවේශ වෙන කලින් කොහොමද මේ පිළිබඳව ඔවුන්ගේ අවධානය ඒ නිර්මාණ වල ස්වභාවයට ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කියලා. එතකොට කොළඹ යුගයේ පළමු කවි පරිපූර්ණ ලක්ෂණ කීපයක් අපි ගත්තොත් එහෙම පළවෙනි කාරණාව පළවෙනි සලක්ෂණය තමයි පැරණි කවියේ ආභාසය ලබා තිබීම පැරණි කාව්‍ය ආභාසය ලබා තිබ දැන් පළවෙනි ලක්ෂණ පැරණි කාව්‍ය නැත්නම් පැරණි කවියේ ආභාසය ලබා තිබීම පැරණි කවි ආභාසය ලබා තිබීම තමයි පළවෙනි ලක්ෂණ ඒක පැරණි කවි ආභාසය කියන්නේ මොනවද පැරණි කවි ආභාසය කියලා කියන්නේ විශේෂයෙන්ම පැරණි භාෂා භාවිතය පැරණි භාෂා අලංකාර භාවිතා කිරීම සිව්පදේ භාවිතා කිරීම පැරණි साहित्य वचन भावितालक्षण ලක්ෂණ පැරණි කවියේ ආභාසය ලබා තිබේ. ඊළඟ ඡන්දස් භාවිතා කරලා තිබ්බා. ඊළඟට විරිත් භාවිතා කරලා තිබුණා. ඊළඟට අපි ගත්තාම ඒ අයට පොඩක් ගොඩක් වෙලාට විරිත් කියන හොඳ අවබෝධයක් තිබ්බා පැරණි නිර්මාණ කරපු.
කොළඹගේ පළමු කාව්‍යපරපුර නිර්මාණකරු හතර දෙනෙක් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්නෝ ඉබෙන්ජාතිගේ ස්වාමීන් හිමියන් ආනන්ද රාජකරුණා දැන් ලියන්න මම දෙන්නම් ඒලාට වගේ නිර්මාණකරුවෝ මේව ලියා ගන්නකෝ පැරණි කවි ආභාසය ගත්තා ටිබෙට් ජාතිගේ මේව ලියා ගන්න ඊළඟ කාරණාව විදිහට දෙවෙනි පිළියෙ ටිබෙට් ජාතිගේ ස්වාමීන් හිමියන් ඔව් හරි ටිබෙට් ජාතිගේ ස්වාමීන් හිමියන් පියදාස් සිරිසේන මහතා පියදාස් සිරිසේන මහතා ඒ වගේම ආනන්ද රාජකරුණා මහතා ආනන්ද රාජකරුණා මහතා ඒ වගේම ජීඑච් පෙරේරා මහතා මේ හතර දෙනා ප්‍රධාන වශයෙන්ම කොළඹගේ පළමු කවි පරපුර නියෝජනය කර නිර්මාණකරුවෝ විදිහට හඳුනා ගන්නවා. උන්ගේ නිර්මාණවල වෙන ලක්ෂණ දක්වලා තිබෙනවා. උන්ගේ නිර්මාණවල වෙන ලක්ෂණ නිසා කොළඹගේ පළමු කවි පරපුර නියෝජනය කර නිර්මාණකරුවෝ ලෙස තමයි ඔවුන් හඳුනා ගන්නේ. නිසා උන්ගේ නිර්මාණවල ඒ ලක්ෂණ දක්වලා තිබෙනවා. ඔය කියන්නේ ආයි පොඩ්ඩක් ඒ කියන්නේ. ආයි කියනවා. මෙන්න මේ නිර්මාණකරුවෝ හතර දෙනා ඉස්ස පළවෙනි කාරණා ලියා ගන්න ඇති. පැරණි කවි ආභාසය ලබාගෙන තිබෙනවා. පැරණි කවි ආභාසය කියලා ඔයගොල්ලෝ තවදුරටත් විස්තර කරලා ගන්න ඕන නම් මේ පැරණි කවි ආභාසය කියලා කියන්නේ චන්දස් භාවිතා කිරීම විරිත් භාවිතා කරන චන්දස් විරිත් ආදී භාවිතා කිරීම එලි සමය වගේ දේවල් ඒව ගැන අවබෝධයක්වත් තිබ්බත් ඒ කියන්නේ සිවි පදේ භාවිතා කිරීම විරිත් භාවිතා කිරීම ඒවා සිවි පදේ එලි සමය විරිත් භාවිතා කිරීම දෙවෙනි කාරණා පාඩපත් කරගත්තොත් එන්දී මම මේ නිර්මාණකරුවෝ කියන දෙනෙක් හඳුනා ගන්න විශේෂයෙන්ම කොළඹගේ දෙවෙනි පළමු කාව්‍ය පරිපාලන නිර්මාණකරුවෝ විදිහට ටිබෙට් ජාතිගේ ස්මහින්ද හිමියන් පියදාස් සිරිසේන මහතා ආනන්ද රාජකරුණා මහතා සහ ජීච් පෙරේරා යන නිර්මාණකරුවෝ හතර දෙනා කොළඹගේ පළමු කවි පරපුර නියෝජනය කරන ප්‍රධානතම නිර්මාණකරුවෝ හතර දෙනෙක් විදිහට අපි හඳුනා ගන්නවා. අය කියන්නම් ටිබෙට් ජාතිගේ ස්මහින්ද හිමියන් පියදාස් සිරිසේන මහතා ආනන්ද රාජකරුණා මහතා ඒ වගේම ජීච් පෙරේරා මහතා මේ හතර දෙනා කොළඹගේ පළමු කවි පරපුර නිර්මාණකරුවෝ ඔවුන්ගේ ආභාසය කිව්වා නිර්මාණකරුවෝ කවුද කියලා කිව්වා ඔය නිර්මාණ ස්වභාවය කියලා අපි ඔක අවසන් කරා නිර්මාණ ස්වභාවය විශේෂයෙන්ම ලියා ගන්න පොඩි මෙන්න මෙහෙම ලියන්නේ මේ වස්තු විශ්ය කියලා ලියා ගන්න නැත්නම් කාව්‍ය අනුභූති කියලා ලියලා ඔවුන්ගේ කාව්‍ය අනුභූති කියපියක් තියෙන එකක් ලියා ගන්න පොඩි කාව්‍ය අනුභූති කාව්‍ය අනුභූති ඔවුන්ගේ කාව්‍ය අනුභූති කියපියක් ලියා ගන්නකො මේ කාව්‍ය අනුභූති කියපියක් ජාතික නිදහස හා ජාතික සමගිය ජාතික නිදහස හා ජාතික සමගිය වෙනුවෙන් ජාතික නිදහස හා ජාතික සමගිය වෙනුවෙන් මනස පුබුදුවාලි මනස පුබුදුවාලි ජාතික නිදහස හා ජාතික සමගිය වෙනුවෙන් මනස පුබුදුවාලි වස්තු විශේෂ බඩපත් කරගන්න. ඒ වගේම තව කාරණාවක් ලියා තව කාරණාවක් ලියා ගන්න දෙන්න. පැරණි සමාජ ශ්‍රී විභූතිය හුවා දැක්වීම පැරණි සමාජ ශ්‍රී විභූතිය හුවා දැක්වීම පැරණි සමාජ ශ්‍රී විභූතිය හුවා දැක්වීම ඒ වගේ මේ කවියෝගේ තවත් අක්ෂරයක් තමයි වස්තු විශේෂදී බුදු ගුණ වර්ණනා කිරීම. උන්ගේ වස්තු විශ්ෂේ මේනි කාරණාත් මේනි ලක්ෂණ දක්න ලැබෙනවා. ජාතික නිදහස, ජාතික ජාති අවදි කිරීම විවාදික වගේ කාරණා. පැරණි සමාජ සේබූතිය හොවා දක්වන්න උත්සාහ කරන ඒ වගේම බුදු ගුණ වර්ණනා කිරීම ආදී ලක්ෂණ දක්න. සස කොළඹගේ පළමු කාර්ය කරන ඔච්චරයි කරුණු තුනයි මම ඔයගලට දුන්නේ. එක තමයි නිර්මාණ ලක්ෂණේ, උන්ගේ නිර්මාණ ලක්ෂණ තමයි පැරණි කවි ආභාසය ලබා දීම. දෙවෙනි කාරණාව කොළඹගේ පළමු කාර්ය පරිපාලනයේ නිර්මාණකරුවෝ කවුද? තුන්වෙනි කාරණාව ඔවුන්ගේ නිර්මාණවල වස්තු විශේෂය. හරිද? හරි. ඒක විතරයි ඔයගොල්ලෝ අවධානයට
ගන්නට ඕන. ඊළඟට මම යනවා දෙවෙනි මාතෘකාව කොළඹගේ දෙවන කවි පරපුර. මට කවුරු හරි කියන්නකෝ කොළඹ යුගයේ මුල් කවි පරපුරේ වස්තු විශේෂ බවට පත් උනේ ওই ජාතික නිදහස ජාතික සමගිය ඒ සඳහා මනුස්ස බුදුආලේම පැරණි සීබුත් සමාජ සීබුත්ිය වූ ආදැක්කීම බුදුර. ඇයි ඒවට අවධානය යොමු කරේ? විශේෂම ජාතික නිදහසකට අවධානය යොමු කරේ මොකද කියලා අපි කියමු. ඇයි හේතුව? වස්තු විශේෂ ගුණයයි නිර්මාණ වලදී යටත් විචිතයක පැවතීම නිසා යටත් විචිතයක පැවතීම තමයි ඒකට හේතුව නැත්තම් වෙනත් රාජ්‍යයක වෙනත් අධිරාජ්‍යයක යටතේ ජීවත් වීමට සිදුවීම ඒක තමයි පදරම් පාටපත් වෙන්නේ එතකොට දැන් කොළඹ යුගයේ දෙවන කවි පරපුර වෙද්දී මේ ප්‍රශ්නේ නේ ඒකයි වස්තු විශේෂ වෙනස් වෙන්නේ කොළඹ යුගයේ මේ වෙද්දී ඔය කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන්නේ ඇත්තටම යටත් විචිත කාල සීමාව තුළ ඉංගලන්තයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා බටහිර සාහිත්‍ය ඉගෙනගෙන ලංකාවට ආව පිරිසනේ ප්‍රධාන වශයෙන් කොළඹ යුගයේ දෙවන කවි පරපුර නියෝජනය කරන බොහෝ නිර්මාණකරුවෝ බටහිර අධ්‍යාපනය කියන්නේ ඉංගලන්තයට ගිහිල්ලා හරි වෙනත් ලංකාවේ හරි කොහොම හරි බටහිර අධ්‍යාපන ලැබ පිරිස ඔවුන් බටහිර සාහිත්‍ය පරිශීලනය කරපු පිරිස සමාජ අවශ්‍යතාවයක් තියෙනවා දැන් නිර්මාණ කරන්න ඕනේ නිර්මාණ කරනකොට සමාජ අවශ්‍යතාවය මත පදනම් වෙලා තමයි නිර්මාණ සිදු අවස්තු විශ්ව පද තෝරගන්නේ යනුව කොළඹගේ දෙවන කවි පරපුර වෙද්දී යටත් විද ප්‍රශ්නක් තිබුණේ ඔය යටත් විද රෙරිය කොහොමත් හඳුනා ගන්න උත්සාහ කරන්නේත් නැහැ මොකද ඔවුන් බටහිර අධ්‍යාපන ලැබපු අය සුජාතිගේ අධ්‍යාපන ලැබපු අය හරිද බොහෝ අය ඒ නිසා රට විදහාස් කර ගැනීම වෙනුවට ඔවුන් ඒවා ඇච්චර ලොකු ප්‍රශ්න ඉල්ල තිබුණේ මොකද විදහාසත් අරගෙන තිබෙන නිසා ඒ ප්‍රශ්න වල පත්‍රය තිබුණේ බටහිර අධ්‍යාපන ලැබපු නිසා ඔවුන්ගේ නිර්මාණ වෙනස් ශේෂයක් සිපවලට ගත්තා ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ අන වෙනස් වෙනවා වස්තු විෂය අතින් ඔය හැම නිර්මාණ කොටසක ප්‍රධාන වෙනස් වීම තියෙන වස්තු විෂය දැන් අපි දැන් කොළඹගේ පළමු කවර වස්තු විෂය වෙනස් දෙවෙනි කවර පොඩි වස්තු විෂය ගත්තොත් විශේෂයෙන්ම 1960 කියන කාල සීමාව තමයි මේ කොළඹගේ දෙවෙනි කවර පොඩි කියලා අපි සාමාන්‍යයෙන් හඳුනාගන්නේ 1930 1960 වගේ කාල පරාසය මෙතන ඒ කාල පරාසය නියෝජිත එක නිර්මාණකරුව කීප දෙනෙක් අපි සටහන් කර ගන්න ඕනේ විශේෂයෙන්ම අපි පටන් ගමු කොළඹගේ දෙවෙනි කවර පොඩි නියෝජනය කර නිර්මාණකරුව එක්කන පයරි පාඩම වෙන නිර්මාණකරුවාගේ निर्माण करो किधर कहो तो हाईडी पार्ट में निर्माण करो कहो तो गंगा के संगीते पार्ट में निर्माण करो कहो तो एचएम कुडलिगम एचएम कुडलिगम इतना नहीं पटांगा ना निवलिया ना एचएम कुडलिगम එච්.එම්. කුඩලිගම මීමන ප්‍රේමතිලක ඉක්මන් කළා යන්න එච්.එම්. කුඩලිගම මීමන ප්‍රේමතිලක එච්.එම්. කුඩලිගම මීමන ප්‍රේමතිලක පී.බී. අල්විස් පෙරේරා පී.බී. අල්විස් පෙරේරා විමලරත්න කුමාරගම විමලරත්න කුමාරගම චන්ද්‍රරත්න මානවසිංහ සාගර පලන් සූර්ය නැත්නම් කේඑස් කියලා කියන්නේ සාගර පලන් සූර්ය නැත්නම් කේඑස් ප්‍රමාණවත් මූලික නැත්නම් ප්‍රධානතම පිළිසිරියෝ පිළිසම හඳුනා ගන්න හරිද මේ නිර්මාණකරුට කියන රොමැන්ටික් කවි කියලා කවුරු මට කියනකො රොමැන්ටික් කවි කියන්නේ අයිමෝන්ට රොමැන්ටික් කවිය. ප්‍රදායක භාවයෙන් ටිකක් නික්මිලා. ඒ නිසා. ඊටතර වෙනස් විදිහකට කිව්වොත් රොමැන්ටික් කවිය කියලා කියන්නේ මෙයයි. ඒ රොමැන්ටික් කවි ආභාෂය තමයි මම අරගෙන තියෙන්නේ. ඒක රොමැන්ටික් ප්‍රවේශයක් කියනවා කියලා කියනවා මම. රොමැන්ටික් ප්‍රවේශය නැත්නම් රොමැන්ටික් කවි ආභාෂය ගත්තා කියලා කියන්නේ මෙයයි.
ප්‍රේමය වගේ දේවල් රොමැන්ටික් කියන එකේ තේරුම තමයි අද්භූතවාදී කියන එක. රොමැන්ටික් කියන එකේ අදහස තමයි අද්භූතවාදී කියන එක. අද්භූත අද්භූතයි කියන්නේ. ඒ කියන්නේ භූත වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් විශේෂ වෙන්නේ නැහැ අපිට. අද්භූතයි. ඒ කියන්නේ රොමැන්ටික් කියන එකේ අදහසම අද්භූතවාදී කියන එක. අද්භූතවාදී කියලා කියන්නේ රොමැන්ටික් වාදී කියන්නේ. රොමැන්ටික් කියලා කියන්නේ තියෙන නිකන් අර ප්‍රේමය ස්වභාවය අන්න ඒක කියන්නේ. ඒක රොමැන්ටික් කවින්ගේ ආවාසය ලැබලා තමයි මොවුන් නිර්මාණ කරන්නට ආවේ. එතකොට මෙන්න මේ ටික ලියා ගන්න උන්ගේ ඕගේ නිර්මාණවල විමල රත්න කුමාරක සෙවනලිය අවදින මොන වේවිරු කොනේ කාලේ විසින් හැරුණුක ගසක බෙනේ මලකා කලෝගිය ආයුධ කැපිලි බෙනේ දෙවියෙක් නැත දෙහි බලයක් තිබිනු දෙනි. විමල රත්න කුමාරකයන්ගේ අයනාක වදපත්තිය මම ඒකට මතක් කරගන්නට රසවත් වදපත්තියක් පුරාස විදලා තැති. ඊළඟට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙට ගලියා ගන්නත් දෙන්න මේ වස්තු විශ්ය කියන කාරණාවට අදාළව වස්තු විශ්ය කියන කාරණාවට අදාළව කොළඹගේ දෙවියන් කයි පරපට දාලා ලියන්නේ වස්තු ලියන ප්‍රේමය ප්‍රේමය සමාජ විවරණය ප්‍රේමය සමාජ විවරණය කවි කතා කතාන්තර කවියෙන් ඉදිරිපත් කිරීම කවි කතා බදාලියක් ප්‍රේමය සමාජ විවරණය ඔය සමාජ විවරණය කියලා කියන්නේ සම ඇතිනේ දිපරතරේ මේ දුප්පත් කෝසත් වේදී ඒ වගේ දේවල් හරිද ඊළඟට సౌందర్య වර්ණණේ सौंदर्य वर्णने वस्तु विषय भी प्रेम काव्य नतम प्रेम समाधि विवरणे काव्य कथा सह सौंदर्य वर्णने उनके वस्तु विषय बड़ पत्तला थी तरल कोण का अवसर कारण लिया करने के विदेश काव्ये हा विदेश काव्ये तथा विदेश काव्ये हा विदेश काव्ये हा सांप्रदायिक सिंहल काव्ये सांप्रदायिक सिंहल काव्ये ආභාසය ලැබීම හරි ප්‍රමාණවත් අපි ඉක්මන් කරමු හෙළහවුලේ කවි පරපුර කියන එකට යමු එතකොට මේ අපේ තුන්වෙනි කවි පරපුර තමයි නිසස් කවි පරපුර කියලා කියන්නේ නිසස් කවි පරපුර කියලා කියන්නේ ඉදහස් කවි කියන එකෙන් හරි තුන්වෙනි කවි පරපුර හෙළාවුලේ කවි පරපුර හෙළාවුල කියලා කියන්නේ හෙළ කියන එකම කියන සිංහල කෙනෙක් සුද්ධ සිංහල භාවිතා කරන කියන ආභාසය දෙන දෙස බස රැකගැනීමේ සංවිධානයක් 1939 ආරම්භ කළ 45 පිටුව ගන්න විදේශ සංග්‍රහවරා උල්ගම් කාලෙන් ඉගෙනගෙන තියෙනවා මේ සුභ සංග්‍රහෝස්සේ සංවිධානයකට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්නවා ඒ හදාගෙන ඉවර 1941 එළවලු පිටුවා ගන්න. එළවලු පිටුවා ගන්නේ කුමාරතුංග මුනිදාස මහතා. කුමාරතුංග 1939 ආරම්භ මුල ආරම්භයේ තියෙන 41 තමයි පිටුවා ගන්න. එළවලු. ඔලෝ එක දන්නවා. කුමාරතුංග මුනිදාස මහතා තමයි මේකේ මූලිකයා බවට පත් වෙන්නේ. දෙස බස රැකගැනීම තමයි පදනම බාරුව. දේශයයි භාෂාව. දෙස බස වුණා තවත් සමය කියලා ගත්‍රකමක් නෑ. දෙස බස තමයි. ප්‍රධාන වශයෙන් දේශයයි භාෂාව. රැකගැනීම තමයි ඔවුන්ගේ ප්‍රධාන පදනම් බවට පත් මේ සංවිධානයේ පිටුවගෙන විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයත් ඉංග්‍රීසි භාෂාවත් ඊජේම කතෝලික දහමත් ශ්‍රී ලාංකේය සමාජය තුළ තාමික් වලින් පැතිරීම කියන කාල සීමාව තුළ
සිංහල ජාතිය සිංහල අපේ බෞද්ධ ආගම ඊළඟට අපි ගත්තාම භාෂාව ක්‍රමානුකූල පරිහානියටපත් වෙන පටන් ගත්තා පරිහානි ලක්ෂණ පෙන්නුම් කරා ඉංග්‍රීසි අධ්‍යාපනයත් ඉංග්‍රීසි භාෂාවත් එක්ක ඒක නිසා මොකද මේ අන්න අවකාශින් කර ගන්නවා යම් පිරිසක් මෙන්න මේව රැක ගන්න ඕනේ ඒක සාහිලවල බී වෙන්නේ හිමයකට ධනම 39 41 සීමාව තමයි හිලවල බී වෙන්නේ ධනම 41 එක තමයි බිහි කරගන්නේ භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය තමයි හිලවල කියලා කියන්නේ ඊයර දෙන්න භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය කියන්නේ භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය සංවිධානය භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය මේ කෙටියෙන් දෙන්නේ මේ විස්තරයක් නෙවෙයි තලාවබෝධයක් ගන්න භාෂා ප්‍රේමී දේශා ප්‍රේමී සංවිධානය ඊළඟට නිර්මාණකරුවෝ ගත්තොත් එහෙම පළණියන් ඉදන්ම ලියාගෙන යම් නිර්මාණකරුවෝත් පළණියෙන් ඉඳලා යම් ගොඩක් ලියන්න ඕනේ කිප දෙනෙක් අපි ලියමු කුමාරතුංග මුනිදාස මහතා එයා තමයි ප්‍රමුඛයා මාර්තු මුනිදාස මහතා ප්‍රමුඛයා ඊළඟට වැදගත්ම කෙනෙක් තමයි රේපියල් තෙන්නකෝල් රේපියල් තෙන්නකෝල් රේපියල් තෙන්නකෝල් කියලා කියනවා රේපියල් තෙන්නකෝල් නැත්නම් රේපියල් තෙන්නකෝල් කියලා කියනවා ඊළඟට මෑත ඉතිහාසයේ මේ අපතරේ සමගත්ත අරිසෙන් අහුබුදු මහතා එලා හවුල නියෝජනය කරනවා අරිසෙන් අහුබුදු මහතා අරිසෙන් අහුබුදු මහතා වසන්තේ කියලා වද්ද පන්තියක් කරාසල් පන්ති වද්ද තිනු ජම්බු ගහට රත පොරවණි බක්මි ගහ පහන් දන්නේ දැනතන ඇඩවට කරවන්නේ එහෙම වද්ද පන්ති ගහ රසවත් අරසේ නවුන මහතා ඊළාට හියුබන් දිසානායක මහතා හියුබන් දිසානායක හියුබන් දිසානායක මහතා හියුබන් දිසානායක ඔව් අමරසිරි ගුණවඩු මහතා හියුබන් දිසානායක මහතා අරසෙන් අමරසිරි ගුණවඩු මහතා අ ගොඩාක් ඉන්නවා ටිකක් ඔයගොල්ලෝ නුහුරු වචන දෙන්නේ ඒවා සැබි හේලා කියලා ඉන්නවා එම ඉන්න කීපදෙනෙක් ලක්ෂණ කීපයක් ලියගමු මුටක් ගාලා ඉතින් අපසන් කරන්න පුළුවන් ඔය කොටස ඔයි මාත්‍රිකාව අන්න හරි ඔයි තින් මේ හෙලහවුල කවින්ගේ මේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ ටික අපිට අත්කල් ලියගෙන යන්න කීපයක් විතරයි තියෙන්නේ ගොඩක් මේ ඔවුන්ගේ ප්‍රධාන පදන පාඩ පාඩපත් වෙන්නේ පරිණි කාරණාව ඒ කියන්නේ කමාදාල් ලියගන්න විවරණ රැකීම විවරණ රැකීම මොකද පළවෙනි කාරණාව කිව්වේ මේ වීරණ රැකීම කමාදාල ලියාගෙන යන්න වීරණ රැකීම ඊළඟට ළමා මනස රුචිත භාෂාවක් භාවිත කිරීම ඒ ලහුලි තවත් ලක්ෂණ තමයි ළමා මනස රුචිත භාෂාවක් භාවිත කරනවා වීරණ රැකීම ළමා මනස රුචිත භාෂාවක් භාවිත කිරීම වීරණ රැකීම ළමා මනස රුචිත භාෂාවක් භාවිත කිරීම ඊළඟට අවසන් කරනවා එතන ගී විරිත සිලෝ විරිත ගී විරිත කමාවක් සිලෝ විරිත ගී විරිත කමාවක් සිලෝ විරිත සේ නිර්මාණ වලට භාවිතා කිරීම විශේෂයෙන්ම සිලෝ විරිත භාවිතා කිරීම පිළිබඳව උදාහරණ දක්වන්න පුළුවන් අපිට මේ අවසන් කරනවා නේද ගී විරිත සිලෝ විරිත සිය නිර්මාණ වලට භාවිත කරගනි. ගී විරිත සිලෝ විරිත සිය නිර්මාණ වලට භාවිත කරගනි.
ඊවිත සිලවිත සිල හරි මාතෘකා තුනක් අවසන් අපි අවසන් මාතෘකාවට එන්න හදන්නේ මේ අවසන් මාතෘකාවෙන් අපිට සාහිත්‍ය පාඩම් දෙකක් තියෙනවා එකක් තමයි 11 අවසර දිගෙන ගන්න 15 වෙනි පාඩම දෑතේ කරගෙන සිංහ සම්බිගින පාඩම අනෙක් එක තමයි 16 වෙනි පාඩම 11 අවසර දිගෙන ගන්න වස්සානේ මේ පාඩම් දෙකම මිසස් කාය පරිගුණත් එක්ක සම්බන්ධ වෙන එකක් ඒක නිසා ඒක පොත අපි මේ පාඩමේදී තම් ප්‍රමාණාත්මක අවබෝධයක් ගන්නවා ඒකේ තියෙන විස්තරයක් නමුත් දැනට අපි පොඩි ප්‍රවේශයක් අරගෙන තියා ගන්නවා එලහවුල කියන්නේ මොකක්ද සම්බන්ධයි sorry මිසස් කාය පරිගුණ සම්බන්ධයි අම්ම දහසක් උදව් ගන්න ඕනේ නේද හරි එතකොට දැන් අපි එලහවුල කියන නිර්මාණ කවේ නැත්නම් නිර්මාණ පරිපූර්ණ අපි මිසස් කාය පරිපූර්ණ එලහවුල කියන කාය පරිපූර්ණ පස්සේ මිසස් කාය පරිපූර්ණ මේවා අදහසක් ගන්න මේ මේ මේක මේ වයස එහෙම නැත්නම් කාලය පිළිබඳ ලොකු ගැටලුවක් නෙමෙයි මේ මේ වර්ග කිරීම කරන්නේ උන්ගේ වයස අනුවවත් උන් ජීවත් වෙච්ච කාලය අනුවවත් නෙමෙයි උන්ගේ නිර්මාණවල ස්වභාවය උන්ගේ පරපුරේ නිර්මාණ පොදු අනන්‍යතාවය නිසා මිසස් කවි පරපුර ඔයගොල්ලෝ දන්නවා මිසස් කවි පරපුර ආරම්භ කරන 1946 කියලා ඔයගොල්ලෝ දන්නවා ජී.බී. සේනානායක මහතා හඳුන්නා දුන්නේ එලහවුල් මේ මිසස් කාව්‍ය ජී.බී. සේනානායක මහතා එලහවුලේ කවි පරපුර නිර්මාණ ඔයගොල්ලෝට නෑ අපේ මේ සාමාන්‍ය ප්‍රධාන සිංහල විෂය නෑ හැබැයි එලහවුලේ නිර්මාණයක් තියෙනවා දැන් අපිට ඊළඟට සාකච්ඡා ගිය බහත්යෙන් සාකච්ඡා කරන්න හිටියේ අපි එලහවුල් නිර්මාණයක් සස්සාරි පන්ති අපි ඉතින් දවස දාගම සස්සාරි පන්ති ඒක කතා කරමු තියෙන එලහවුලේ එලහවුලේ කවි පරපුර නිර්මාණයක් තියෙනවා හැබැයි අපිට මේ ප්‍රධාන විෂය සිංහල විෂයේදී එලහවුල් නිර්මාණයක් හම්බෙන්නේ එලහවුල් නිර්මාණයක් හම්බෙන්නේ අර මිසස් කවි පරපුර ඔයගොල්ලෝ දැනෙන 1946 පළගෙනීම කියන කතා සංග්‍රහයේ ජී.බී. සේනානායක මහතා හඳුන්වලා දෙන අලුත්ම නිර්මාණ විශේෂයක් විශේෂයෙන් බටහිර සාහිත්‍යයෙන් ගත්තු නිර්මාණ විශේෂයක් කියලා අපිට හඳුනන්න පුළුවන් බටහිර සාහිත්‍ය නම් මේව හැඳින්ුවේ ප්‍රී වර්ස් කියලා නිදහස් කවිය කියලා. ඒතර මුලින් මේවට අපි නිදහස් කවිය කියලා හඳුන්වන පටන් ගත්ත මුලින් කිව්වේ නිදහස් කවිය කියලා. පස්සේ තමයි මේවා නිසස් කාව්‍ය බවට පත් වුනේ විශේෂයෙන්ම සඳස් කාව්‍ය ලක්ෂණ වලින් තොර වීම නිසා පසුව නිර්මාණකරුවෝ මේව නිසස් කාව්‍ය කියලා කියන පටන් ගත්තා. එතකොට නිසස් කාව්‍ය පරිවර්ත 1946 පලිගැනීමේ ඉතිහාස සංගායෙන් තමයි හඳුන්වලා දෙන්නේ. ඒකේ තියෙන නිර්මාණ ගොඩක් තිබ්බා පලිගැනීමේ ඉතිහාස සංගායෙන්. නිර්මාණ අටක් තිබ්බා. ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ කියලා මම කතා කරලා තිබුණා. දෙවියන් මැරීම නේද? නිශ්ශබ්දතාවය දෙවියන් මැරීම වරද ඔය වගේ නිර්මාණ. ළඟට අලුත් කෙනා මනාලිය වගේ නිර්මාණ ඒකේ තිබ්බා. එතකොට මේ ළඟට රුග දෙකීම වගේ නිර්මාණ. ඒ වගේ නිර්මාණ අටක් මිස් නිසදස් නිදහස් නිර්මාණ අටක් තිබ්බා. ඒව නිසා ඒවා පස්සේ නිසදස් කියලා හඳුනන කලින් නිදහස් කාව්‍ය කියලා හඳුනගත්තා. තුරන් ඉතින් පටන් ගත්ත නිදහස් කාව්‍ය කියන්නේ ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක් බවට පත් වෙන නිදහස් කාව්‍ය කියලා. ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක්. ඒකට ඒකේ විශේෂයෙන්ම ජී.බී. සේනානායක මහතාගෙන් පස්සේ ගුණදාස සමරසේකර මහතා, සිරි ගුණසිංහ මහතා, ඒ වගේම සිරිගුණ සිංහ දයාසෙන ගුණසිංහ මහතා විමල් සනායක පරාක්‍රම කොටිතුවක් වගේ නිර්මාණකරුවෝ දයාසෙන ගුණසිංහ මහතා කලින් කිව්වා ඒ වගේම රත්නශ්‍රී විජේසිංහ දැන් අපි කතා කරන දාසලි පාඩම නිර්මාණකරුවෝ මේ අය ප්‍රධාන වශයෙන්ම හෙලහව sorry නිදහස් කවි පරපුර පෝෂණය කිරීමට සමත්කම් දක්ව නිර්මාණකරුවෝ ඒ නිසා අපිට මෙන්න මේ විදිහ කාරණා කීපයක් ලියාගෙන යන්න පළවෙනි පිළියෙ 1946 දී ජී.බී. සේනානායක මහතා ජී.බී. සේනානායක මහතා 1946 දී ජී.බී. සේනානායක මහතා පලිගැනීම නම් පලිගැනීම නම් කෙටි කතා සංග්‍රහයෙන් කෙටි කතා සංග්‍රහයෙන් හඳුන්වා දුන් නිර්මාණ විශේෂයක
නිර්වාණ විශේෂයකි ගද්දට ඊළඟ පෙළියේ ඊළඟ කාරණාව වුණා තරුණි මොකද්ද මේ අහලා තියෙන්නේ ආගාදේ කියන්නේ මොකද්ද සර් ආගා තය ආගාදේ සාහිත්‍ය වචන නෙවෙයි නේද අදින් අහලන් තියෙනවා සාහිත්‍ය වචනය තමයි සර් ආගාතේ ඔතන අහලා තියෙන බලන්න මට මතක් කරමක් කියන්න මොනවා කියන කීතිල් දහම් මොනි ගී ගී කාව්‍ය වල සර් ගී කාව්‍ය බලන්න කියන්න දෙවෙනි කාරණාව විදිහට ලියාගන්න දෙවෙනි කාරණා ලකුණු දාලා ගද්‍යත් පද්‍යත් අතර ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක් වීම ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක් වීම ගද්‍යත් පද්‍යත් අතර නිර්මාණ විශේෂයක් වීම කාව්‍ය ලක්ෂණ කීපයක් තියෙන එක පෙළට ලියාගන්න මෙන්න මේ මේ ලක්ෂණ ටික හොඳද ලක්ෂණ ටික කීපයක් තියෙනවා එක පෙළට ලියාගන්න ඔය ලක්ෂණ ටික ඔය මේ මේ නිසස් කවි ලක්ෂණ කීපයක් තියෙනවා එක තමයි මේ එක කියන්නේ එක පෙළ ලියාගන්න හරිද සංක්ෂිප්ත භාවය සංක්ෂිප්තයි නිසස් සාහිත්‍ය නිසස් කවිය සංක්ෂිප්තයි සංක්ෂිප්ත වීම එකේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනා කියන්නේ සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනා යොදාගෙන සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනා යොදාගෙන ඔන්න නිසස් කවි ප්‍රධාන ලක්ෂණය තමයි සංක්ෂිප්ත කාව්‍ය සංකල්පන. ඒක කවි සංකල්පනාව ඉතාම සංක්ෂිප්තයි. මුචි දෙයක්. කවි සංකල්පනාව සංක්ෂිප්තයි. කමාවක් ව්‍යංග්‍යාර්ථය ප්‍රකට වීම ව්‍යංග්‍යාර්ථය ප්‍රකට වීම ව්‍යංග්‍යාර්ථය දැඩි ලෙස තියෙනවා මේ කවි ව්‍යංග්‍යාර්ථවත් බව ඉතාම ඉහළින් තියෙනවා මේ නිසස් කවි ව්‍යංග්‍යාර්ථය ප්‍රකට වීම ව්‍යංග්‍යාර්ථවත් බව ඉතාම ඉහළින් තියෙනවා මේ කවි නිසස් කවි ව්‍යංග්‍යාර්ථ බව ඉතාම ඉහළින් තියෙනවා ඊළඟට තව ලක්ෂණයක් තමයි මේ ව්‍යංගාර්ථය ව්‍යංගාර්ථය ප්‍රකට වීම ඊළඟට අපි ගත්තොත් එහෙම මේ රූපකාර්ථවත් වස්වහර රූසරි රූපකාර්ථ බහුල වීම කියලයි රූපකාර්ථ බහුල වීම මොකද ඔබ දන්න උපමා රූපක රූපකාර්ථවත් භාෂාව සංක්ෂිප්ත භාවයේ පෝෂණය කරන ප්‍රධානතම අලංකාරයක් රූපකාර්ථ බහුල වීම අවසාන එක තැන ගැඹුරු චින්තනයට නැඹුරු වීම ගැඹුරු චින්තන නැඹුරු වීම මිසස් කවි පරිපරිත ප්‍රධාන ලක්ෂණය තමයි ගැඹුරු චින්තනයක් තමයි ඉදිරි විවරණය කරන්නේ ගැඹුරු චින්තනයක් තේරුම් ගන්න මුදුම තරම් වෙහෙසක් ගන්නට මනස වෙහෙසවන්නට ඕන يعني එක්වරම විශේෂ ගෝචර වෙන්නේ අපි රස විදිද්දිම ටක් ගාලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ ඒක චින්තනයේ ගැඹුරුයි ඒක හොයාගෙන යන්නට ඕන यथार्थवादी व्यंग्यार्थे बहुल रूपकार्थ बहुल
සංසිත බව සංසිත කාව්‍ය සංකල්පනා භාවිතා කරන දැන් ඔයගොල්ලෝ දැක්කර අසස්වාදයේ විශේෂයේ මේ අලුත කියන මනාලිය කියන පත්‍යපත්‍ය ගත්තාම ව්‍යංගයෙන් ගොඩක් දේවල් කියන්නේ කෙලින්ම කියන්නේ නැහැ මොනවා ඊළඟට ගත්තාම අපි ඒක දැක්කා මේ රූපක බහුල ගොඩක් වේවෙන් දැන් දොර ත්‍රිරේදී ඒ වගේ දකලා රූපකාත් බහුලයි ඊළඟට අපි ගත්තොත් එහෙම ස්ථාම තම පුංචි සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනාව විවාහයෙන් පස්සේ දෙදෙනෙකු ගෙදරට ඒ කියන්නේ විවාහයෙන් පස්සේ සතියකට පස්සේ දෙන්නේ ස්වභාවය මේ සරල කීටි සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනාව ඊළඟට ඒක නිර්මාණයේ පුරාවටම ගැඹුරු චින්තනයකට තමයි අපි යොගෙන යන්නේ ගැඹුරු චින්තනයට යොමු වෙන්නේ ඒක තමයි ඉස්සස් කවි පරම ඉස්සස් කවි ලක්ෂණ බවට පත් වෙන්නේ ප්‍රමාණවත් දැන් උතරින් අපි තව එක කාරණාවලියල අවසන් කරනවා ඒ තමයි නිර්මාණකරු කීප දෙනෙක් සටහන් කරගන්න ඕගොල්ලෝ දැන් දන්න දැන්ටම ජීවි සේනනායක මහතාගෙන් පටන් ගන්න ජීවි සේනනායක මහතාගෙන් පටන් ගන්න ඊළඟ එක්කෙනා ප්‍රධානී බවට පත් වෙන්නේ ගුණදාස සමරසේකර මහතා ගුණදාස සමරසේකර මහතා තාම ජීවත් වෙනවා හොඳයි ගුණදාස සමරසේකර මහතා ඊළඟ සිරි ගුණසිංහ මහතා මේ වැදගත්ම නිර්මාණකරු කීපදෙනෙක් මම කියන්නේ ජීවි සේනනායක මහතා ගුණදාස සමරසේකර මහතා සිරි ගුණසිංහ මහතා දයාසේන ගුණසිංහ මහතා දයාසේන ගුණසිංහ මහතා ඊළඟට ගත්තොත් එහෙම පරාක්‍රම කොඩිතුවක්කු මහතා පරාක්‍රම කොඩිතුවක්කු මහතා පරාක්‍රම කොඩිතුවක්කු මහතා ඊළඟට බුද්ධදාස සෝරි හිමාල් දිසානායක මහතා හිමාල් දිසානායක මහතා හිමාල් දිසානායක මහතා බුද්ධදාස ගලප්පති මහතා ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ අවශ්‍ය ලියාගන්න පුළුවන් නේද ලියාගන්න හරි බුද්ධදාස ගලප්පති මහතා ඊළඟ මොනිකා අරුවන් පතිරණ කිවිදී මොනිකා අරුවන් පතිරණ කිවිදී රත්නශ්‍රී විජේසිංහ මහතා අර මේ මහගම්සේකර මහතා කියලා ලියලා සමරසේකර මහතා සිරි ගුණසිංහ මහතා පරාක්‍රම කොඩිතුවක්කු මහතා බුද්ධදාස කලප්පති මහතා විමල් දිසානායක මහතා රත්නශ්‍රී විජේසිංහ මහතා ඊළඟට මොනිකා අරුවන් පතිර කිවිදිය මේ නිර්මාණකරුවෝ නිතර දෙවිල අපිට සාහිත්‍ය හමු වෙනවා ඒ කියන්නේ ඕල් ප්‍රධාන වශයෙන්ම නිදහස් කාව්‍ය පෝෂණය කිරීමට දායක වෙච්ච නිර්මාණකරුවෝ රත්නශ්‍රී විජේසිංහන් තවත් අපේ අතර සිටින කෘතහස්ත නිර්මාණකරුවෙක් ඔහුගේ නිර්මාණ බොහෝ සජීව ඔහුගේ සජීව නිර්මාණ බොහෝ රාශියකට සම්බන්ධ වෙච්ච කෙනෙක් මම ඒ රස විඳීමට අවස්ථාව නිකරගත්තු කෙනෙක් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල කාල සීමාව තුළ තින් පරිබායවත් විශේෂයෙන්ම මේ පැතිවල ගොඩාක් වෙලාට ඔහුගේ නිර්මාණ රස සරණිය ඕනතරම් තිබිලා තියෙනවා. සා ඉතාම සුවිශේෂ නිර්මාණ කරන දින රත්නශ්‍රී විජේසිංහන්ගේ ඔකල දන්නවර චන්ද්‍ර මණ්ඩලයේ සතපුරු පුසාවිය කියන ගීතය. හරි අපූර්ව ගීතයක් නේ. ඔය මේ කොට්ටවට පොඩ්ඩක් මෙහා තියෙන අර මොකක්ද ඒවත් නිර්මාණ ප්‍රධාන ලක්ෂණේ බවට පත් වෙනුගේ කවි වලට ගීත වෙන්නත් පුළුවන් ගීත වලට කවි වෙන්නත් පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තියෙනුනේ ඔහුගේ බාරෝග්‍රාෆික් වලදී කතා කරමු
නිර්මාණ ගොඩක් තිනවා මේ. එතකොට දැන් මේ නිසදස් කාව්‍ය පරපුර නිර්මාණ නියෝජනය කරමේ නිර්මාණ කරුව ගත්තාම අපිට පේනවා. ඔවුන්ගේ නිර්මාණ බොහොම යථාර්ථවාදී නිර්මාණ, ව්‍යංග්‍යාර්ථ බහුල නිර්මාණ, ඊළඟට රූපකාර්ථවත් නිර්මාණ, සංක්ෂිප්ත කාව්‍ය සංකල්පනා නිර්මාණ බාහිර දායකක නිර්මාණ. සමහර මෙවැනි බොහෝ රාශියක් කරමු අපිට මෙතනදී හඳුනා ගැනීම හැකියාව තියෙන නිර්මාණ කරන්නේ. ඒ නිසා මම ඊට වැඩිය මම මේ කොට සම්බන්ධ සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ප්‍රමාණවත් දැනට කතා කරපු ටික අපි ඉදිරියේදී අදාළ නිර්මාණ කරුවාගේ මේ කාව්‍ය පරපුර පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. මේ පාඩමේ පොඩි පොඩි කොටස් ටික ඔගොල්ලෝ පස්සේ පාඩමේ හැඳින්වීම සූදානම් කරගන්න, පාඩම් කරගන්න, පාඩම් කරලා ලියන්න මේ හැඳින්වීමට එන්න ඕන කාරණා ටික මම ඉස්සරහදී පොඩි අභ්‍යාසයක් දෙනවා මේ සෑම පාඩමක් ආසෙම ඔගොල්ලෝ කරන්න. ඉදිරියේදී මම කියන්න කොහොමද කරන්න කියලා. ඊළඟට මේකේ හැඳින්වීම සම්පූර්ණ ලියන්න අවශ්‍යයි. ඊළඟට මේ ඔගොල්ලෝගේ ඊළඟ කාර්යභාරය තමයි මේ පාඩම ආශ්‍රයෙන් ඉවර නැහැ හොඳ කවුරුත් මේ කලබල වෙන්න එපා. වැඩක දැන් මේකේ තියෙන හැඳින්වීම සෝද පාඩම් කළා මට කියනවා කවුද පාඩම් කරලා තින්නේ මේ වෙනකොට මේ හැඳින්වීම කවුරු ඉන්නවද පොඩක් කමෙන්ට් එකක් දාන්න හැඳින්වීම පාඩම් කරපුවා ඉන්නවද පාඩම් කරපුවා මට පොඩක් බලාගන්න දැන් මේවා එකක්වත් තියාගන්න එපා පාඩම් කරලා මේ පස්සේ පාඩම් කරන්න මොකද මේ කාරණා ටික මේවා හොඳටම සූදානම් කරලා තියාගන්න හොඳටම සූදානම් කරලා තියාගන්න හේතුව තමයි මේ මේ ටික පාඩම් කරලා තියාගත්තාම ඔයගොල්ලෝ දන්නෝ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයටද මේ පාඩම් කරන්නේ මොකටද මේ පාඩම් කරන්නේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය තමයි මේ පාඩම් කරන්නේ ඒ පාඩම් කරන කාරණා ටික තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ පාඩම් කරන කාරණා ටික වැදගත් වෙන්නේ මොකද කියලා මම අහුවොත් කියන්නේ ඒ ටික පාඩම් කෙනෙකුට වෙලාව ඉතිරි කරගන්න පුළුවන් වෙලාව ඉතිරි කරගන්න පුළුවන් පාඩම් කරගත්ත කෙනෙකුට වෙලාව ඉතිරි කරගන්න පුළුවන් ඒ වෙලාව ඉතිරි කරගෙන මොකක් කරන්නද විචාර ලියන්න ඕන කරගන්න පුළුවන් ඒ නිසා පස්සේ පාඩම් කරන්න තියාගන්න තුව කරුණා කළා මේ තියෙන සෑම කාරණාවක්ම පුළුවන් තරම් ඉක්මනින් පාඩම් කළා අවසන් කරගන්න හැම පාඩමකම තියෙන හැඳින්වීම ඔයගොල්ලෝ පාඩම් කරා ප්‍රශ්න 20 පහකට වඩා වැඩි ප්‍රමාණයක් මේ හැඳින්වීමෙන් තමයි අහන්න ඉබාලේ පහක් අටක් අතර ප්‍රමාණයක් අහන්න හරිද පහක් අටක් අතර ප්‍රමාණයක් අහනවා අපි 10 11 වසරදී ඔකට වෙනම අභ්‍යාසයක් කරගෙන යනවා ඒ අහන ප්‍රශ්න සාහිවත් එක්ක වෙන ප්‍රශ්න මොදි කියන එක සම්බන්ධ වෙනම නිබන්ධනයක දැනට මතක තියාගන්න මේ ටික හැම එකකින් පාඩම් කරන්න මේ ටික පාඩම් කරනකොටම ඔයගොල්ලෝ වැඩි ලකුණක් ගන්න පුළුවන් මොකද හේතුව එකක් තමයි මනින් උත්තර ලියන්න පුළුවන් අර වින සාමාන්‍ය ප්‍රශ්න විසිර විනාඩි 20ක් අපි එකරෝ පාඩම් කරගන්න විනාඩි 10 යන. ඒ කියන්නේ එතන විනාඩි 10 ගන්න කොහෙදද? විචාරලිය. ඔන්න විචාරලියන වෙලාවම දින ඇයට හොඳ ක්‍රමයක් තියෙන මොකද්ද කරන්න තියෙන්නේ? පුළුවන් තරම් ওই තුන්වෙනි ප්‍රශ්න පත්‍රය හදන්නේ මේ ඔයගොල්ලෝ ගාව තියෙන ওই පාඩම් දාසේ පොතෙන් ඉදරයි. ඒක තියෙන්නේ ඔක්කොම ටික පාඩම් කරගන්න. සාමාන්‍ය පාඩම් ඉන්න බුද්ධිමට්ටමේ පාඩම් ඉන්න නැත්නම් මම කියන කටපාඩම් කරගන්න. හොඳ ක්‍රමයක් නෙවෙයි උනා. විභාගයට ඕන ක්‍රමෙ නිසා ඒක කරත් කවන්නේ පාඩම් හිටින්නේ තේ. ඒකේ වාසිය මොකද්ද? පළවෙනි ප්‍රශ්නේ ඉක්මනින් උත්තර ලිව්වා. විනාඩි 20ක් යන ප්‍රශ්නය විනාඩි 10ක් උත්තර ලිව්වා විනාඩි 10ක්ම ගන්නවා විචාරලිය. ඒක තමයි තියෙන වාසිය. ඒසා පාඩම් කරගන්න හැඳින්වීම පාඩම් කරවන්න එකයි. ඔයගොල්ලන්ට මම කිසිම අවස්ථාවක සිංහල විෂයේදී විභාගෙට එන්නේ නැති කිසිවක් පාඩම් කරන්න කියලා නැහැ. අනික ඔය පාඩම් කරන්න කියන හැම එකක්ම විභාගෙ පදන ප්‍රශ්න පදන කිච්චේ. පාඩම් කරන්න කියනදී කිසිවක් විභාගෙට එන්නේ නැහැ. හැබැයි විෂයේ අවබෝධය තියෙනවා. ඒකයි ඒක කතාවේ. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ කාව්‍ය පරිපූර්ණ හතර කතා කරානේ. ඒ අවබෝධය අපිට ඕන කියලා අදාළ ප්‍රතිපත්ති පිළිබඳ විචාරය කරා. ඒ සටහන ලියන්නේ නැහැ තමයි. හැබැයි ඒ නිර්මාණකරුවාගේ පසුබිම අවබෝධ කරගන්න ඒ ටික විසාකච්ඡා කරලා අවබෝධ කරගන්න තියෙනවා. ඒක නිසා තමයි ටික අපි දෙන්නේ අවධානයට ගත්තේ. හරිද එහෙනම් ඔක පාඩම් කරලා තියාගන්න. ඔන්න ඔයගොල්ලෝ නිබන්ධනයේ වැඩ දෙකක් තියෙන කරන්නේ එකක් තමයි හැඳින්වීම පාඩම් කරලා ලියන එක. දැන් තවම මට යොමු කිරීම කරන අඩුයි ඔයගොල්ලෝ මේ මේ උත්තර ලියලා ත්‍රිලියලම් කිරීම කරනවා ඩේ ඒ නිසා හැම කෙනෙක් එහෙම කරන්න මේකේ නිබන්ධනේ ලැබුණෙන් පස්සේ මම ඉතින් කලබල කරන්නේ නැහැ දැන් මට කියන්නකෝ මේ නිබන්ධනේ print කරලා අවශ්‍යයි නෝ නැත්නම් අකලක පිටියක් දාන්න ඇවිල්ලා ගෙනියන්න පුළුවන් අය උඩුගමට ඇවිල්ලා එහෙම අයින්න comment එකක් දාන්න මම පස්සේ බලන්න print කරලා දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ උඩුගමට ඇවිල්ලා අරන් යන්න තියෙන්නේ පෞද්ගලික print කරගන්න පුළුවන් link කරලා තියාගන්න මේ වැඩ ටික මේකේ කරන්න ඕන දැන් ලබන සතිය වෙදී මේ නිබන්ධනේ ඕන අපිට निबंध
හරිද ඒක නිසා මේ කවි ටික යන්න නිබන්ධනය ගන්න එපා මෙන්න මේ මෙතන ඉඳලා තියෙන ਵਿਚාර ප්‍රශ්න ටිකක් මේ ਵਿਚාර ප්‍රශ්න ටික අපි ලැබෙනදී සාකච්ඡා කරලා අවසන් කරන්න ඕන ඒ නිසා මේ ਵਿਚාර ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අවසන් කරන්න නම් නිබන්ධනේ තියෙන්න ඕන නිබන්ධනේ තියෙන්න ඕන ඒක නිසා ඔයගොල්ලෝ නිබන්ධනේ පිළිබඳව මගෙන් අහන්න කවුද ෆොටෝකෝපි කරගන්නද කියලා අහන කමක් නැහැ ඕගොල්ලෝ කැමති දෙයක් කරගන්න එහෙම අපහසුතාව තියෙනවා නම් එහෙම නැත්නම් ඒ පහසුකම නැත්නම් මට කියන්න මම පින් කළ දෙනවා මේ වගකීමක් නේ වගකීම් මම ගන්නවා කාටවත් මේක නිබන්ධනේ නැතිව එහෙම ඉන්න බෑ ලැබහැතිදී හැම කෙනෙක්ගම නිබන්ධනේ තියෙන්න ඕන නිබන්ධනේ පින් කරගන්න හෝ ඒ පින් කරගන්න අවකාශ නැත්නම් තමන්ට පොල්ගිරික පින් කරගෙන මේ කියන්න නැත්නම් හෝ ඒ කියන්නේ මේ අපහසුතාවයක් කියන්නේ මේ කතා කරන්නේ පින් කරගන්න එහෙම ඕන නම් මට කොටක් කියන්න මම එතකොට පින් කරගන්න අවස්ථාව හදලා දෙන්නම් ඔයගොල්ලෝ දෙන්නට වෙලා ඒ පින් අරගෙන යන්න තියි අරගෙන යන්න තියි හරිද එතකොට සිංහල භාෂා වැඩපිටුව කියලා අපි දිනුනේ මේ ගෲප් එක ඒ ගෲප් එකට නිබන්ධනේ අවශ්‍ය අය මේක කරන්න එතකොට මම ඒ අවශ්‍ය රුවාණ පින් කළා තියන්න කියන්නම් පින් කළා තියන්න කියන්න එතකොට ඔයගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න කොතනද ගින්න ඕන අර උඩුගම තියෙන ඔයගොල්ලෝ ගන්න ඕනේ නේද අරතින් දාලා තියෙන උඩුගම ප්‍රින්ටර්ස් කියලා දාලා තියෙන අර අක කෙනෙක් ඉන්න අන්න ඒකෙන් අරගෙන යන්න ඕන අනිත් අය තව එම කඩවේයි තම ප්‍රින්ට් කළා තියන්න හරිද හැබැයි ඔයගොල්ලෝ යන්න කලින් මට කියලා හන්නුන මොකද දැන් හෙටු දෙපාර දුර ගිහලා ගියාට මේක හම්බෙන්නේ හරිද සෝ ඔයගොල්ලෝ ඒ යන්න කලින් පොඩක් මතක් කරගෙන ඉතින් මම මේක යමු කරන්නම් පිච්චලා තියන්න ඊළඟට මේ හරි දැන් අපිට තව වාක්‍ය දෙකක් කතා කරන්න පිටි ඒලා ප්‍රශ්න තියෙනවා පොඩි කොටසක් විතරක් මේ කතා කරමු මේ මම මේක අද අවසන් කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන අර අනපුතකට වෙලාව ගිහින් සත මේ කරගෙන බැරි වුණේ එතකොට කතුරුකාරක හා කර්මකාරක වාක්‍යල ඔයගොල්ලෝගේ 10 11 පාඩම් වල ප්‍රධාන ප්‍රධාන පෙළපොතේ තියෙන ප්‍රධාන පාඩම් වල ප්‍රධානතම මාතෘකාද ගත්තම කතුරුකාරක කර්මකාරක වාක්‍ය කියන එක ඔයගොල්ලෝ මේක දන්නවා ඔය පිළිගන්නේ තියෙනවා ඒ පිළිබඳව තවදුරටත් යම් අදහසක් එකතු කරගන්න තමයි මේ පාඩම සැලසුම් කරලා තියෙන්නේ එතකොට කතුරුකාරක කර්මකාරක කියන විභාගය දැන් අනිවාර්යෙන්ම වෙනවා දෙවෙනි පේපර් එකේ ප්‍රශ්න දෙකක් එනවාමයි එක්ක කර්තෘකාරක වාක්‍යයක් දෙනවා කර්මකාරට හරවන එක්ක කර්මකාරක වාක්‍ය දෙකක් දෙනවා කර්තෘකාරට හරවන ප්‍රශ්නයක් එනවාමයි එසම මේක අතහැරලා යන්න බෑ අනිවාර්ය කියලා කරනවා ඊට අමතරව පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පොඩි කොටසක් තියෙනවා ඒක නිසා ඒකටත් පොඩි අවධානය දෙන්න උඟුල වරිබන්ධන ඇති හයිලයිට් කරගන්න කාර කියලා කියන්නේ කාර කියන වචනේ හයිලයිට් කරගන්න කාර කියලා කියන්නේ ක්‍රියාව එතකොට යනුව තමයි අපි මේ වචනේ තේරුම් ගන්න. කාර කියලා කියන්නේ ක්‍රියාව. කාර කියලා කියන්නේ ක්‍රියාව. ඒ කියන්නේ ක කියලා කියන්නේ මෙතන පේනවා කරන්න. යනුව තේරුම් ගන්න කර්තෘකාර කර්මකාරක කියන්නේ මොකක්ද කියන්නේ? යනුව තේරුම් ගන්න කර්තෘකාර කර්මකාරක කියන්නේ මොකක්ද? එතකොට කාරක කියලා කියන්නේ ක්‍රියාව කරන්නා කියන එක නම් කාරක කියලා කියන්නේ ක්‍රියාව කරනවා කියන එක නම් ක්‍රියාව කරන්නේ කර්තෘ නම් අපි කියන කර්තෘකාරක කියලා. හරි පැහැදිලි දැන් එනවා. වචනේ අර්ථයෙන් අපි තේරුම් ගන්න. කාරක කාර කියලා කියන්නේ ක්‍රියාව නම් ක කියලා කියන්නේ කරන්නා කියන අර්ථය නම් තියෙන්නේ කර්තෘ කාරක කියලා කියන්නේ ක්‍රියාව කරන්නේ කර්තෘ නම්. කර්මකාරක කියලා කියන්නේ කර්මය කරන්නේ හෝ වෙන්නේ කර්මය නම් කර්මය කරන්නේ හෝ වෙන්නේ ඒ වාක්‍යයකට කියන කර්මකාරක. නිසා කර්තෘකාර කර්මකාරක කියන එකේ කාරක කියන වචනේ අර්ථයෙන්ම කර්තෘකාර කර්මකාරක හඳුනා ගන්න පළවෙනි කාරණා. කාර කියලා කියන්නේ ක්‍රියාව. ඒකේ ක කියලා කියන්නේ කරන්න ක යන්නේ කියන අදහස අදහස් කරන්නේ කරන්නා කියන අදහස. එතකොට ක්‍රියාව කරන්නා කර්තෘ නම් කර්තෘකාරක වන බවත් ක්‍රියාව කරන්නා හෝ ක්‍රියාව සිදුවන්නේ කර්මය නම් කර්මකාරක වන බවත් සරලව අවබෝධ කරලා තියන්න. සරලව මතක තියාගන්නට අවශ්‍යයි. හරිද? හරි. ඊළඟට ගත්තොත් එහෙම
किसी वाक्य अवसान क्रिया कथा कर्तृकारक वाक्य किला क्रियापद अड़ते साक्षा करना कर्तृकारक वाक्य कर्म किसी वाक्य अवसान क्रिया करना कर्तना वाक्य कर्तृकारक वाक्य एक कथाकर क्रियापद पाठ में अड़ते त्रैकालिक वाक्य दाट क्रिया दी कथाकरे काल दहाटे वाक्य कर्तृकारक वाक्य संपूर्ण कथाकल दी उक्ताख्यत संबंध के संबंध किसी में प्रश्न वाक्य संबंध कथाकलवासमुवाक्युकार वाक्य कर्मकार कर्मकारक वाक्य किसी वाक्य अवसान क्रिया करा कर्मेना वेन्नी करा हर वेन्नी हर कर्मेना कर्मकारक वाक्य मम्मी कथाकर कर्मकारक वाक्य कथा मित्र वसंकरण स्वामी कथाग्रयानी वाक्य कर्मकारक वाक्य अभी हमुना अरे इतकोट बला मित्र मंगारत्र मोहन मरती मंदिर तीन पलन कर्तृकारक वाक्य एक मित्र मम्मे कर्मकारक इंद्रेगोलो इन उदाहरण देखा कर्मकारक वाक्य देख कर्तृकारक वाक्य दिखमायगल कर्मकारक उदाहरण लियान वाक्य दिखम कर्मकार हर मम्मी उतनी नवत्न मित्री ना उदाहरण वाट्सअप करके दस उदाहरण दीवाणी कारण रचना दस रचना ఇలాగట ఇక తమై పలని కారణం దేవునిక తమై ఒగొల్ల నిబంధనే పింక్ కరగన క్రమవేదియా కదా గాన్నట ఉన ఒగొల్ల నిబంధనే గేయన్న అనొన మట పొట్టక్ కలిపక కరన్న మకు వాట్సాప్ గేయం కరన్న మెన్న మే మట అవసరం అవసరం ఇద మ కియల తియన్న ఎదోర్ ఏ ఏ ప్రమాణం ఇతర పింక్ కల్ల దే ఇక ఇలాగట దెన్ అపి అవసర కదా గాన మెన్న మే కొట్స సూదానం కల్ల తియ ఒయిటిక తమై ఇదరిది కరన్న తీయన్నే తియన దాస వెద్ది హవేని పాడ మే కవి పాడన్ కినిమత్ దిగట కరగన యాన్న कवि कविपाठ अत्यावश्यम अनिवार्य कर्लती अवसंकर दवसे प्रेजेंटेशन अभी रसास्वाद्यक विचारात्मक रसास्वाद्यक साक्षात्कार करना हायवेनी पाठ है ऐसा हायवेनी पाठ में पाठन करना किलो मुकाबले पाठन करने की नहीं में प्रमाणात्मक को पाठन पाठन करना बाला दिया हायवेनी पाठ में रसिक देने के अनुसार पश्चिमी पाठ में विचार टिकाव संकरण लगा सकती है ये तमें प्रधान वचन अपने देख रहे हैं कर्मकारक वाक्य साक्षात्कार कर हेम कि शुभरात्र सूचना हर के